තෙරුවන් සරණින් සතුට දැනේවා කියන මේ සාදු ප්‍රාර්ථනාවෙන් අදත් බිහිදර වැඩසටහන මෙතෙන් සිට ආරම්භ කරන්නට අපිට අවසරයි. සතුට පරම ධනේ බව අපි දන්නවා. අපේ බිහිදර වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙනවා විවිධාකාර කාරණා පිළිබඳව ඔබට සතුට දනවන්නට අපේ වැඩසටහන හරහා විවිධ මාතෘකා කතා බහ කරන්නට. අද අපේ වැඩසටහනට ආරම්භයේදීම සුගායනීය කවි ගායනාවකින් අපේ වැඩසටහන රසවත් කර පාදුක්ක හල්බරාව ශ්‍රී නිමලාරාම බෞද්ධ මධ්‍යස්ථාන අධිපති ගුවන්විදුලි රූපහානි විචිත්‍ර ධර්මගතික රාජකීය පඬිතු අවසරයි අපේ වරාය සමිත ගෞරවනීය ස්වාමින්වන්දන වහන්සේව පාදාභිවන්දනෙන් ආරම්භයේදී පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු සභාපති පෝජා උත්තම් පෝජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රා පදනමේ නිර්මාතෘවර දේශමාන්‍ය නිහල් විජේරත්න මෙතුමාවත් ආදරෙන් කවරෙන් පිළිගන්නවා. අද අපේ වැඩසටහනට සහභාගී වෙනවා අපිට සෞඛ්‍ය පිළිබඳ බොහෝ කාරණා කියා දෙන්නට කැලණි විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ පාලක සභික ඒ වගේම ගාල්ල පැරගන් රෝහලේ සහ රුහුණු රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සමන් විජේරත්න මෙතුමාවත් ආදරෙන් කවරෙන් පිළිගන්නවා. අපි හැමදෙරණේ අපි ආරම්භයේදීම සතුටින් පරමන් දන සතුට දනවන කාරණා සතුට තමයි අපේ පරම ධනෙ කිව්වාට අද මේ කාල විපත්ති බහුල කාලයේදී අපිට ඇහෙන්නේ බොහොම සතුට අපෙන් අහිමි කරන කාරණා අපි හඳුන්නේ පෞගේ කාලේ බොහෝ වෙලාවට මේ විෂම කාමයේ විෂම ලෝභය විෂම දේශයේ මේ වගේ අපේ සමාජයේ මේ සතුට අපෙන් ඈත් කරන බොහෝ වෙලාවට අන්තගාමී කාරණා අපේ සමාජයේ වැඩි වැඩියෙන් ඇහෙන්නට දකින්නට ලැබෙනවා මේ වගේ සෝචනීය සංවේදී පුවත් අපිට අමතක කරලා අපේ වැඩසටහනට පූරිකාවක් ලබා ගන්නට පුළුවන්ද අපි හැමදෙරෝ අද වැඩසටහනට ලබා දෙන පූරිකාව කෙබඳුද කියලා ආරම්භයේදීම දැන කියා ගන්නට කැමතියි අපි හැමදෙරණ අවසරයි අදත් අපිව බලාගෙන ඉන්න පින්වන්ත මහා සංඝරත්නයන් අවසරයි පොඩි හැමදෙරණේ මෙහෙණින් වහන්ස ඒ වගේම ලංකාව පුරාම විශේෂයෙන්ම මේ අපි මහත්මයෝ මේ ද්‍රවිඩ ජාතිකයන් මුස්ලිම් ජාතිකයන් වගේ බොහෝ අය ඉන්නවා මේ වැඩසටහන නරඹන. ඉතින් ඒ හැම දිනම අපේ සිංහල ජාතිකයන් ඇතුළු සෑම දිනම මේ වැඩසටහන බලන සෑම දිනමත් අපේ නිහාල් විජේරත්න මැතිතුමා ඒ වගේම අපේ වෛද්‍යතුමා ඔබ අපේ පින්වන්ත සභාපතිතුමා TNL ඇතුළු හැම දිනටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අර මුලින් කිව්වා මේ බොහෝ විවිධ ජාතිකයෝ මේ වැඩසටහන බලනවා කියලා නිහල් මහත්තයෝ මේ දවසට ද්‍රවිඩ ජාතික බොහෝ පිරිසක් ඉන්නවා අනිවාර්යෙන් මට දුරකථන ඇමතුමක් දීලා අහනවා හාමුදුරුවෝ බිහිදුරේ ඉන්නවද කියලා මම ඔවුන්ට ගෞරවයක් විදියට මේක ප්‍රකාශ කරනවා මොකද ඔවුන් මට කියනවා මේ හරියට සිංහලත් බෑ සමහරවල් දුරකථනෙට මැසේජ් එකක් එවන්නේ දෙමළෙන් මට ඒක තේරෙන්නේ නෑ ඉතින් කැඩුණු මේ සිංහල කතා කරන්නේ නමුත් ඔවුන්ට තේරෙන විදියට ඔවුන් මේක ග්‍රහණය කරගෙන තියෙනවා හරි වටිනවා කියලා බොහෝ අවස්ථාවල කියනවා ඉතින් එහෙම බොහෝ අය හැදෙනවා නම් ඒක හරි වටිනවා ඔවුන්ට ගෞරවයක් විදියට මම මේක සිහිපත් කරන්නේ ඉතින් ඔබ චාමික මගෙන් අහන මේ ප්‍රශ්නයත් එක්ක අද වර්තමාන යුගයේ කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා දැන් මේ කොරෝනා කියන බීතිකාවත් අපි අතරේ තියෙන අතරේ තව වුදුරු ආර්ථිකමය වශයෙන් සෞඛ්‍යමය වශයෙන් ඊළඟට ආහාරමය වශයෙන් සෑම ආකාරයෙන්ම ප්‍රශ්න අපි හමුවේ තියෙන වෙලාවක ඉතින් දැන් අපිට පහුගිය දවස්වල අපි අර ප්‍රියන්ත වගේ තරුණයෝ මරලා පුළුස්සලා තියෙනවා අපි දැක්කා අපේ ලේකා කියන්න පටන් ගත්තා ඔව් අපි හැමදෙරේ මරලා පුච්චල විතරක් නෙමෙයි මරලා පුච්චලා ඒක සතුට දනවන සෙල්ෆි ඡායාරූප ගන්න පවා මිලේච්ඡත් වෙනවා ලෝකෙ මිලේච්ඡම ඡායාරූපය කියලා මම දැක්කා ඉතින් ඒ වගේ જાතියක් විදියට රටක් විදියට අපිට බැලුවම දැන් මේ වුණත් අපි ටික දවසක් කතා කරනවා ටික දවසක් ප්‍රධාන පාඩේ බවට පත් වෙනවා ඉතින් ඊට පස්සේ මෙවුවා අපිට අමතක වෙලා යනවා වෙන එකක් ආවට පස්සේ ඒක අපිට අමතක වෙලා යනවා ඒක තමයි සාමාන්‍ය ලංකාවේ ක්‍රමය එකක් ටික දවසක් කතා කරන ඉතසේ දරුපවුල හිටියද කියලා ඔස්සේ ආදරියගේ ඝාතනය වගේ අපිට ඉතිහාසයේ මතක් වෙන දේවල් අපේ රට තුලත් තියෙනවානේ දුර්ලතාවක්ද කුමක්ද අපි හඳුන්නේ ජාතියක් ඇටියට දැන් අපි මතකයි පින්ඩගනේ වගේ දේවල් ඔවුන් නිරන්තරයෙන් සිහිපත් කරමින් ඔවුන් යලි යලි අවදි වෙන්න පුළුවන් ජාතියක් ඇමරිකන් වගේ අපි හැමදෙරණේ ප්‍රභාකරනොත් කිව්වා සිංහලයට ඕන දෙයක් සතියයි මතක සතියකින් පස්සේ සිංහලයට ඕක අමතකයි කියන කාරණාව අපි හැමදෙරණේ ජාතියක් ඇටියට මේක අපේ දුර්ලතාවක්ද කුමක්ද අපි හඳුන්නේ ඔව් ඉතින් අපේ ජාතිය අභාග්‍ය කියන්නේ චාමික මේ අපිට අපේ රටවල් වලින්
ඒදවාචකයක් තමයි අපේ රටවල් වල තියෙන දුප්පත්කම අපේ රටවල් දුප්පත් කරවල කාලයක් තිස්සේ යම් යම් කණ්ඩායම් ඉතින් අපේ රටවල් දරුවන්ට උගත් දරුවන්ට පිට රටවලට යන්න වෙලා තියෙනවා පිට රටවල රැකියා කරන්න වෙලා තියෙනවා
මේක සාමාන්‍යයෙන් මෙහෙම මේ ප්‍රශ්නයක් විදියට මාධ්‍ය තුලින් විශේෂයෙන් සමාජ මාධ්‍ය වගේ දේවල් නොතිබ්බනම් මේ ප්‍රියන්තගේ ඝාතනය එහෙම්ම යට යන්න තිබ්බා. ඒක පැත්තකින් මේ සමාජ මාධ්‍ය තුල ඇවිල්ලා Facebook වලට ඇවිල්ලා YouTube වලට ඇවිල්ලා මේක පැතිරෙන්න ගත්තට පස්සේ තමයි මම හිතන්නේ ජනමාධ්‍ය රජයවල් සෑම දෙනාගේම අවධානයට මේක ගිහලා ලොකු ලැබුගින්නක් වගේ පැතිරිලා ගිහිල්ලා මේක යම්කිසි සාධාරණ තැනකට එන්න උනේ. ඉතින් ඒ නිසා මේ බඳු දේවල් මේ චාමික ඔබ විශ්වාස කරන්න ලෝකේ රටවල් වල විදේශ රටවල් වල වෙනත් ආගමික රටවල් වල අපේ මිනිස්සු ගිහිල්ලා අත්විඳින කාරණා අනන්ත තියෙනවා. දැන් පහුගිය කාලෙත් අපි දැක්කනේ බුදු පිළිමයක් ළඟ තියාපු මිනිස්සුන්ට වෙච්ච දේවල්, විසක් කාඩ්ඩයක් ළඟ තියාගෙන වෙච්ච දේවල්. මම හිතන්නේ නුවර පළාතේ තුංගසිරි කියලා කසපාරවල් 100ක් දඬුවම් දීලා මම හිතන්නේ ඒ වගේ ඔත්පල වෙලා. ඒ වගේ තව දරුවෙකුට මොකක් දාන තුරක් පොඩි වුණාය කියලා කාන්තාවගේ හිස ගසා දාන්නද කොහෙද නියම කරලා තිබුණා. ඒත් මුස්ලිම් ජාතික කාන්තාවද කොහෙද ලංකාවේ මං හිතන්නේ. ඉතින් ඒ වගේ අපි යම් යම් දවස ශ්‍රී ලාංකිකයන්ට මොන ජාතිය මොන ආගමේ වුණත් ශ්‍රී ලාංකිකයට යම් යම් තැන්වල දේවල් වෙද්දී ඉතින් අර නිවට යම් කිසි රට පාලනය කරන අය ඒ ඒ කාලවලදී ඒ ඒ යුගවලදී වර්තමානයේ සෑම තැනකදීම හිටපු යම් යම් නිවට නියාලු බියගුළු අදහස් තිබුණු අය අපේ දරුවෝ වගේ ලක්කම්ම තුරුලෙන් පිටරටකට ගියපු අයගේ ආරක්ෂාව ගැන හිතුවා මදි සමහර වෙලාවට. ඉතින් මේක අපි ලක්ෂ 25ක් දීලා වන්දියක් දීලා මේ කරනවද? මේක පාඩමක් කරගෙන අපි සම්පූර්ණ විදේශගත වෙලා ඉන්න අපේ මිනිස්සුන් ආරක්ෂා කරන්න වැඩ පිළිවෙල දැන් අපි අවිහිංසාවාදී මහා සංගමයේ විදිහට නිර්මාංශ වීම ගැනනේ කතා කරන්නේ. සත්ව අයිතීන් පිළිබඳව සෑම සතෙක් මේකට මේකට මේ මිනිස්සයා කියන සතා නිහල් මහත්තු අපිට අයින් කරන්න බෑ. ඈ ප්‍රධාන වශයෙන් මනුසතා ඊළඟට තමයි අනිත් තිරිසන් සත්තු. ඒ නිසා මිනිස්සයාගෙන් තිරිසන්නුන්ට හානියක් නොවෙන්නත් ඕනේ. තිරිසන්නුන්ගෙන් මිනිස්සයාට හානියක් නොවෙන විදිහට අපි මේ මේ වපසරිය ආදන්නත් ඕනේ. මිනිස්සයන්ගෙන් මිනිස්සයන්ට හානියක් නොවෙන්නත් ඕනේ. එතකොට මේ සියලු සුරක්ෂිතභාවය චාමික ඇති වෙන්න ඕනේ. අපි හැමෝටම ඒකෙදි අර ලබා දුන්න වොයිස් කට් එකෙදි අපි දැක්කා ඒක සිංහලට පරිවර්තනයේදී කියන්නේ ඒකේ ඒ මේ මරලා පුළුස්සපු වෙලාවේ කියන එකක් තමයි තරුණය. මේ අපේ පළවෙනිය නෙවෙයි මේ අපේ හතර මේ මේ කෙටි කාලයක් තුළ මරලා පුළුස්සපු හතරවෙනි තැනත්තා කියලා. අපි හැමෝටම මේ මේ වගේ සංසිද්ධින් අවබෝධයෙන් කිව්වාගේ අනන්තවත් වෙලා තිනවා. මේ ගැහැණුන් අරාබියට යamat පිරිමින් තැබෑරුමට යamat අපේ ජාතියේ අභාග්‍ය කිව්වට තව තව කාරණා තියෙන බව මේ මේ හරහා තිරසර වෙනවනේ අපි හැමෝටම. ඉතින් ඒ විදිහට බැලුවම අපිට ඒ ප්‍රශ්න ටික අපිට පේනවා. ඉතින් ඒ නිසා චාමික අපි රටක් ජාතියක් විදිහට අපිට කතා කරන්න පුළුවන් සීමාවල් ඇතුළේ ඉඳගෙන රටකට ජාතියකට අපි ආරාධනා කරන්නේ අපි අවිහිංසාවෙන් පිරුණු මෛත්‍රී පූර්වක මිනිස්සු. ඉතින් ඒ නිසා අපි කවදාවත් තව ජාතියකට වෛර කරන්නේ නැහැ. මේක නිසා අපි මම දැක්ක සමහර රටවල් වල කෑම වර්ජනය කරමු, රෙදි වර්ජනය කරමු, ටිකට් ගහන්න ආවට පස්සේ අපි මේ මේවා කරමු කියලා ඒක ඒක දේවල් කියනවා මම අහගෙන. ඉතින් අර එක මකුණයි ගන්න ඔක්කොම මකුණු මරන්නේ කියනවා වගේ ඉතින් මේක නිසා අපි රටක් ජාතියක් පාව දෙන්න තැනට වෙනොත් අපි ඊට වඩා පාතර වැටෙනවා නේද? ජාතිකත්වයකට රටකට පහර දෙන්න තැනට වෙනොත් අපි ඊට වඩා වැටෙනවා. නමුත් මේ රටක් ජාතියක් ලෝකයක් යම්කිසි මානව කොට්ටාසයක ආරක්ෂාව හදනවා නම් මේක හරි පාඩමක් කරගෙන මං හිතනවා අපේ බෝවත්ති හාමුදුරුවෝ ජීවිත දාණය දීලා ගව ඝාතනය කරන්න එපා කිව්වා වගේ ප්‍රියන්ත දැන හෝ නොදැන ජීවිත පරිත්‍යාග කළා තව විදේශගත වෙලා ඉන්න සියලුම දෙනා වෙනුවෙන් විමුක්තිය උදා කර දුන්නු කෙනෙක් බවට පත් වෙයිද කියලා මට එහෙම විශ්වාසයක් තියෙනවා. ඒ පරිත්‍යාගේ එහෙම වුණොත් ඔහුගේ දරා ගැනීම. ඉතින් ඒ නිසා චාමික මම කැමති මේකත් එක්ක කාරණාවක් කියන්න. මේ අපේ సంతානයන්ට ඇතුල් වෙන දේවල් චාමික සාංශාරික වශයෙන් ගමන් කරනවා කියන කාරණාව. එක අවස්ථාවක බණ පොතේ ලස්සන කතාවක් තියෙනවා. බොහොම දන්න කතාවකට මේක ඈඳෙනවා. එක අම්මා කෙනෙක් එක බුද්ධෝත්පාද කාලයකදී එක අම්මා කෙනෙක් පොඩි දරුවෙක් වඩාගෙන අම්මයි තාත්තයි දෙන්න යනකොට මේ අය දකිනවා මේ චාමික කැස්බෑවෙක්ගේ බිත්තර තියෙනවා. කැස්බෑ බිත්තර දැකලා මේ දෙන්න කල්පනා කරනවා මේ දරුවා මේ බොහොම ආහාර වලට එච්චර රුචිකත්වයක් නැහැ. ඉතින් මේ බිත්තර ටිකක්වත් අපි කන්න දෙන්න ඕනේ කියලා කල්පනා කරනවා. අදත් මේ බිත්තර වෙලඳාම කියන එක ලොකුවට කෙරෙන එකක්නේ. මේ කන එක සහ මේක. එතකොට දැන් මේකේ විවිධ තර්ක තියෙනවා. ජීවියක් තියෙනවද නැද්ද අරකද මේකද? එක එක ප්‍රශ්න මේකේ තියෙනවා. ඉතින් එතකොට චාමික සමහර වෙලාවට මේ සතෙක් බිත්තර දාන්නේ උගේ පැටවුනේ. බිත්තර කියලා කියන්නේ උගේ පැටව්. ඉතින් අපි මේක මේ දැන් ওই පොඩි වටු පැටිය වටු කුරුල්ල වගේ සත්තු අරගෙනත් උන්ගේ බිත්තරත් අපි කනවානේ. ඒ වගේ චූටි සත්තුන්ගේ පවා මහා නිර්ලජ්ජී විදියට මිනිස්සු මේ බයි විවිධ විටමින් වර්ග තියෙනවා ඇස්වලට හොඳයි පෙනීමට හොඳයි කියලා කනවා. එතකොට චාමික දැන් මේ වෙලාවේ මේ අම්මයි තාත්තයි කල්පනා කරනවා මේ මේ සතාගේ මේ බිත්තර ටිකක් අරගෙන දෙන්න ඕනේ කියලා කල්පනා කරනවා. කන්න දෙන්න ඕනේ කියලා කල්පනා කරනවා. කල්පනා කරලා ඉවරලා මේක මේ දරුවට දෙනවා.
ගෙනිහිල්ලා හදලා මේ ඔක්කොම බිත්තර ටික අරන් ගිහිල්ලා දෙනවා හදලා. ඉතින් මේ දරුවා මේකට ගිජු වෙනවා. ඕනම කෙනෙක් මේ රස තෘෂ්ණාව ඇති වෙනවානේ. ඇහෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන්, මෙවයින් ස්පර්ශයෙන් මෙවයින් තෘෂ්ණාවක් ඇති වෙනවා. ඒව ඇහෙන් දකින චක්කු කිව්වා නේද? චක්කු විඥානයක සෝත විඥානයි ගාන ජීවා කියලා කිව්වා. එතකොට චාමික දැන් මේ මෙයා මේකට ගිජු වෙනවා. දැන් මේ පොඩි ළමයා ටික කලක් යද්දි චාමික බිත්තර නැතුව කන් නැති තත්ත්වයට පත් වෙනවා. දැන් කොහෙන්ද මේ මේ බිත්තර හොයන්නේ? මේ අම්මයි තාත්තා කෙනාට කිකිලියක් අරගෙන එනවා. අරන් ඇවිල්ලා දැන් මේ කිකිලිය තුලින් බිත්තර නිෂ්පාදනය කරවාගෙන බිත්තර දෙනවා. මම දැක්ක ලංකාවේ මට මේක කියනකොට මතක් වුණේ පෞගේ දස්සල ලංකාවේ මේ අපේ මාතෝ ත්‍රිකුණාල මලේ පැත්තේද කොහෙද මාළු වගාවක් මම දැක්ක ලංකාවේ මාළු කොට පෙන්නවා මේ මාළු අස්වැන්න නෙලනවා මාළු වගාවක් කියලා අභිජනනය කරනවා කියලා කොටු ඇතුලේ මේ හදලා ඒ කියන්නේ මේ මාළු අල්ලා ගැනීමේදී මාළු මේ ගෑනු සත්තුන්ගේ දින විතර ටික උන් බඩ මිරිකල අරගන්න මේ මිනිස්සු කරන ලෝක අපරාධ බලන්න අරගෙන ඒකට පිරිමි සතාගේ අවශ්‍ය කරන ඒ ධාතු කොටස් ටික ඒකත් මිරිකල අරගන්න අරගෙන මේ දෙක විද්‍යාගාරයක් ඇතුලේ හරි ඒකට ගැළපෙන පරිසරයක් ඇතුලේ වර්ධනය කරලා පැටව් බී කරලා ඒවා කුඩා පැටව් විදියට ටැංකි වල හදලා කිලෝ ගානක් බර වෙනකන් යම් කිසි ග්‍රෑම් ගානක් බර වෙනකන් තියලා ඒක මුහුදට ගෙනහිල්ලා මුහුදේ කොටුවක් හදලා ලංකාවේ එතන විතරලු කරන්නේ ඉතින් තව එතනවත් වෙන තැනකවත් නොවේවා කියන එකයි අපේ ප්‍රාර්ථනාව ඒ කොටුව කොටු හදලා බොහොම ශක්තිමත් කොටු හදලා ඒක ඇතුලේ වගා කරනවා ඒක ඇතුලේ වවනවා කිලෝ ගණන් වලට 1 කිලෝ ගානකට එන විදියට කැමරා දාලා නිරීක්ෂණය කරලා 1 කිලෝ ගානකට එන්න වවලා ඊට පස්සේ අල්ලලා කනවා ඊට පස්සේ එහෙම මල්ල පණ පිටින්ම කපනවා එහෙම මල්ල ටින් වලට අසුරනවා ඉතින් එහෙම වැඩ කරන මිනිස්සු ලෝකෙ ඉන්නේ නේද ඉතින් එහෙම ලෝකෙ තමයි අපිට ඇහෙන්නේ තනින් තන ගිනි තිව්වා පිච්චුවා දරසෑයේ දැවුණා කියලා මං හිතන්නේ මානවයා විදිහට අපිට මේව ගොඩක් හිතන්න දේවල් චාමික ඉතින් කිකිලියක් ගෙනල්ලා දැන් බිත්තර නිෂ්පාදනය කරගෙන දරුවට දෙනවා ඉතින් මෙයා මේකට බොහොම ගිජු වුණා චාමික මේ කිකිලිය කල්පනා කරනවා මම බිහි කරන පැටිය මේ බිත්තර කියන්නේ ඇයිගේ පැටව් බිහි කරන පැටිය කනවා ඉතේ වෛරයක් ඇති වුණා මැරිලා ගිහිල්ලා මේ කිකිලිය මේකදරම බැලලියක් වෙලා ඉපදුනා ඈ බැල ඊට පස්සේ අර ළමයා වැරදලා ගිහලා කිකිලියක් වෙලා ඉපදුනා එයාත් බිත්තර දාන දැන් පූසා කරන්නේ හැමදාම මේක කන මේක දැන් මාරුවෙන් මාරුවට ගියා අන්තිමට මේ කොටි දෙනක් වුණා මුවෙක් වුණා මේ දෙන මාරුවෙන් මාරුවට මේක තැටිය මාරු කරනවා වගේ ආත්ම 500ක් ගියා ආත්ම 500 එක්කෙනාට එක්කෙනා මේ වෛරය ගියා ඉතින් මිනිසු මේ හිතාගෙන ඉන්නවා චාමික මට මේක කියන්න ඕන උනේ මේක අන්තිමට හරිය කියාගෙන යනකොට ඔබලා දන්න දෙයක් තමයි මම අන්තිමට කියන්නේ නමුත් මට කියන්න ඕන උනේ අපි හිතනවා මේ සත්තුත් එක්ක කරන ගනුදෙනු වලදී චාමික සත්තුනේ ડોක්ටර් එතකොට උන්ගේ කිසි මේ ඔය මේ මේ මාළුනේ සත්තුනේ උන් අපිට කිසි මේ වෛරයක් නැතුව ඇති ඈ අපි ගැන කිසි මේ චේතනාවක් නැතුව ඇති මම ඒක කියන්න හේතුව පහුගිය දවසක මම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් දැක්කා ඉතින් එතෙන්දී ඒ දරුව මට හරියට පෙන්නවා මේ ડોක්ටර් දැන් ડોක්ටර්ත් මේ ගාලු කරේ මෝදු කරේට බොහොම සම්බන්ධ නිසා පෙන්නුව අනේ සමහර කැස්බෑව ඉන්නවා මේ මේ චාමික අර මුහුදේ දැල්වලට අහුණාට පස්සේ ඒ කැස්බෑවෝ දීවරයෝ මේ ඒ සතාට ආදරෙන් අයින් කරන්නේ නැහැ අර මාළු කපන්න ගෙනින්න පිහියොලින් කැලින්ම ගැහුවා අත කපලා දැම්ම දැන් සාමාන්‍යයෙන් ඒ කැස්බෑවගේ අර මෙහෙම තියෙන අත අඬ වගේ එකනේ පැටලෙන්නේ ගොඩක් වෙලාට දැලි පැටලුනාම දීවරයෝ කරන්නේ ඒක ගලවලා හිමින් ඒ සතාව අයින් කරනවා නෙමෙයි පිහියක් අරගෙන ගහලා කපනවා එතකොට අර කෑල්ල කපලා යනවා ඉතින් ඔවුන් ළඟ සත්තු බොහෝ ප්‍රමාණයක් මම දැක්ක එහෙම ඉන්නවා මේ කටුවෙන් කැපිලා ගියපු අත් වලින් කැපිලා ගියපු අංග විකලභාවයට පත් වෙච්ච ඒ විතරක් නෙමෙයි හරි අපූරු දෙයක් මම දැක්කා සත්ලෝකේ අපි එහෙම තියෙන බව දන්නවා නමුත් දකින්න ලැබෙන්නේ නැහැ නේ එතන ඉන්නවා දැන් පැටව් විදියට බිහි වෙනකොට මේ කැස්බෑව අංග විකලව ඇස් පේන්නේ නැතුව හරියට අතපය නැතුව ඒ කියන්නේ උඩට ඇවිල්ලා කෑම ටිකක් ගන්න බැරුව පීන ගන්න බැරුව එහෙමත් උපදිනවා ඉතින් අනේ දැන් මේ කැස්බෑව වර්ග සමහර වර්ග ඉන්නවා මේ චාමික හෝටල් වල විශාල මුදල් වලට විකිනනවා මේ ෆොරිනර්ස් ලාට සූප් එකට දාන්න ඔය කැස්බෑ වගේ කට්ටත් ඇඟත් අතර තියනවලු කොලපාට තරලයක් ඒක ડોක්ටර් දන්නවා ඇති මොකද්ද කියලා ඒක විශේෂ මේ වටිනාකමක් තියෙන දෙයක් විදියට ඒ සූප් වලට ගන්නවා ඒක එතකොට ඒ දරුව මගෙන් ඉල්ලා හිටිය හාමුදුරනේ පුළුවන් නම් මේ අනිස් සතුන් වගේම මේ අහිංසක සතුන් ඒ කියන්නේ මේ ස්වභාව මේ සාගරයේ සමතුලිතභාවයත් එක්ක හරි වැදගත් සතෙක් තමයි කැස්බෑවා කියලා කියන්නේ එතකොට මේ චාමික මගෙන් ඉල්ලා සිටිය හාමුදුරනේ පුළුවන් නම් මේ පණිවිඩේ සමාජයට කියන්න මේ අහිංසක සතා අපිට සත පහකවත් මේ හානියක් නැහැ අපිට රුපියලකවත් චාමික හානියක් නැහැ මේ අහිංසක සතාව මරාගෙන මේක අරගෙන සුප් එකක් හදන්න තරම්
අපි දීන ජාතියක් බවට පත් වුණාද කියන පණිවිඩය කියන්න කියලා ඊළඟට අර අංග විකල වෙච්ච ඒ කියන්නේ අර පිහිපාරවල් කාලා අතපය කපාගත්තු කැස්බෑ පැටවු දැකලා ඒ දරුව මගෙන් ඉල්ලුවා හාමුදුරනේ මේ විනාශ කරන්න එපා කියන්න මිනිසුන්ට කියන්න මේ පණිවිඩය ඊළඟට ශාමික දැන් මම අර කතාව ගලපනවා මේකට තව මම දැකපු සිද්ධියක් තමයි ශාමික දැන් අපි මාළු කෑම මස් කෑම ගැනනේ මේ ડોක්ටර් කතා කරන්නේ නිහල් මාත්‍යෝ නමුත් ඔබ දන්නවද දැන් අපි පෙරහැරක් බලනකොට මේකට යම් යම් මත තියෙන්න පුළුවන් චාමික මන් දැක්ක ලංකාවේ බොහෝම ප්‍රසිද්ධ ස්ථානවල සමහර අවස්ථාවල අලියතුන් ගෙනල්ලා චාමික මම මේ පහුගියදාසර ඔය වගේ දර්ශන ගොඩාක් දැක්කා පුදුමාකාර විදිහට වද දෙනෝ චාමික හෙන්ඩු වලින් අනිනෝ කන්න දෙන්නේ නැහැ කරට තියලා දන්වැල් වලින් ගැට ගහලා දැන් අපි පෙරහැරක අලියතෙක් යනවා දැක්කම සාදු කියලා අපි හිතන්නේ මේ අලියාගේ ඇතාගේ ජීවිතයේ මේ මේ නිහල් මහත්තයෝ හරි මේ මිහිරි එකක් වෙන්නේ නැති කියලා තමයි අපි කල්පනා කරන්නේ. අවශ්‍ය ප්‍රමාණයට කන්න නැහැ. දැන් අර කාවන් වගේ අපිට අර මේ මේ ඒත් පකිස්තානයේද කොහෙද මං හිතන්නේ. නේද? අර අර මේ 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 මේක හිටපු සත්ත්ව උද්‍යානෙක හිටපු කාවන් කියලා ඇතෙක් පිළිබඳව හරි අපූරු කතාවක් පහුගිය කාලේ මේ මේ ලෝක ප්‍රසිද්ධ වුණානේ. තනි අලියා අර ගෙනත් දාපු එයාගේ අර ගෙනත් දාපු ඇතින්නත් නැති වෙලා නේද? හුදෙකලා අලියෙක් ගැන මම සත්ව සංවිධාන ලොකු හඬක් නගලා කාවන් වෙනුවෙන් අන්දමට ගිහිල්ලා මේ මියන්මාර් වලද කොහෙද නිදාස් කරා මට මතක විදියට ඉතින් ඒ වගේ මේ වෙලාවේ මම කියන්න ඕන චාමික මේ සත්තුත් චාමික අපි පිළිබඳව වුන්ට තියෙන සංඥාවේ හැටියට නියල් මාත්‍යෝ වෛර හිතනවා තරහ ඇති වෙනවා වේදනාබර සිටි වුන්ට දැනෙන තරමට වුන් කල්පනා කරනවා ඇති ඔය සත්ව ලෝකේ සත්තු ගත්තම ડોක්ටර් කී දෙනෙක් සත්තු අපි ගැන මේ මේ කල්පනා කරනවද ඒ ආකාරයට ඒක විතරක් නෙවෙයි චාමික අපි නිහල් මහත්තයෝ මස් කෑම ගැන කතා කරද්දි දැන් ඔය කෑස් බෑවෝ ඒ වගේ විවිධ සත්ව කොටස් ඔය කුරුල්ලු විශේෂයෙන්ම සමහරලාට අපි දැන් ඔය මුඛවාඩමම අපි ගමු මේ ෆේස් මාස්ක් එක අපි දාගෙන ඉන්න දැන් මේක අපි මේ කොරෝනා එකත් එක්ක අපි මහත්තයෝ අපි මේක අනවශ්‍ය විදියට මේක පරිසරයට මුදාහරිනකොට මම දැකලා තියෙන සමහර කොක්කු පරවියෝ විවිධ සත්තු මම දැක පරවියෙක් ළඟ දවසක මේ ෆේස් මාස්ක් එකක් සම්පූර්ණ කකුලේ ඇතිලා ඇතිලා පිටරටක ඇතිලා සම්පූර්ණ එතන මෙහෙම ගෙඩියක් ඇවිල්ලා ඒ පිටරටක මේ දරුවෝ කණ්ඩායමක් ඒ සතා කොහොම හරි අල්ලලා අරක ගලවලා ඒ තුවාලට බෙහෙත් දැම්මා එතකොට මේ මිනිස්සු විදියට මස් කෑම වගේම ඒක ගැන අපි විවෘතව සාකච්ඡා කළ යුතු එක හරි හැබැයි ඒ අතරේ අපි මේ සත්තුන්ට කරන හානිය අපි විසිකරන සිලිවැයක් එක සමාල්ලාට මම දැකලා තියෙනවා චාමික කොක්කු ඔය පොඩි පොඩි පක්ෂීන් වර්ග විශේෂයෙන් කැස්බෑව් වගේ සත්තු මුහුදේ ඉන්න ඔවුන්ගේ බෙල්ල ඇතුළට චාමික අරක වැටෙනවා පාවෙන මේ පොලිතින් කවර අපි ඉවත දාන විවිධ දේවල් ඒවයින් මේ සත්තු අපි මැරුවේ නැති වුණාට ඍජුව හෝ වක්‍රව මේ පරිසරයේ සත්තුන්ට විශාල හානියක් කරන නිසා පළවෙනි වටේ අවසන් කරමින් මගේ කතාව දෙවෙනි වටේ මම අවසන් කරන්න ඒ නිසා ඔබ මෙන්න මේක විතරක් මතක තියාගන්න සත්තුන්ටත් චාමික අපි ගැන යමක් හිතෙන්න පුළුවන් ඔවුනුත් අපි ගැන වෛර පතාගෙන සසරේ උපදින්න පුළුවන් කියලා විතරක් මතක තියාගන්න. හොඳයි මම හිතන්නේ සත්තු ගැන කතා කරද්දි බොහෝ සතුන් ගැන බොහෝ සත්තු ගැනත් අපිට කතා කරන්න ඕනේ. සංකර සමාජයෙන් බෝසත් සමාජයකටයි බිහිදර වැඩසටහන ඔබ කැඳවාගෙන යන්නේ. අපි හාමුදුරුවෝ කියපු කතන්දරේ මම හිතන්නේ අපේ ධම්මපදේ මේ වගේ කතන්දර තව බොහොමයක් අපිට හම්බේ මේ කාලියක් ඉන්නගේ කතන්දරේ වගේ බොහෝ කතන්දර. අපේ දේශමාන නිහල් විජයරත්න මැතිතුමනේ අද දවසේදී බොහෝ වෙලාවට මේ හර ගවයෙන් නිදහස් කිරීමේ සම්බන්ධව කතන්දරයේදී ඔබතුමාගේ නමත් පහුගිය කාලේ පට බැඳිලා විවිධාකාර පුවත් ජනමාධ්‍ය හරහා මම හිතන්නේ බොහෝ මාධ්‍යන් තුල ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ ගරු සභාපතිතුමාගේ නමත් ඒකට ආදේශ කළා ආඳලා තිබුණා හොරහරක් ලොරියක් පිළිබඳවත් ඒ ප්‍රවෘත්ති හරහා කියාපෑවා අපි මේකට පිළිතුරක් දීලාම අපේ කතාබහ ආරම්භ කරත් හොඳයි කියලා හිතන සභාවතුමා පළමුව අපේ නැයි ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ටීඑන්ඒ රූපවාහිනී සංස්ථාවේ ගරු සභාවේ සාමික ක්‍රමසිංහ මහත්මයා ඒ වගේම චාමික ක්‍රමසිංහ මහත්තයා සියලුම කාර්ය මණ්ඩලයේ ඒ වගේම අපේ විශේෂඥ වෛද්‍ය සමාජයේ මැතිතුමනි චාමික මහත්තයා දැන් චායි මහත්තයා කිව්වේ ඒක පටන් අරගෙන අපි කතා කරමු කියලා. නමුත් වෙන දෙයක් කතා කරලා ඒකට යමු කියලා අන්තිමටම අපි හිතනවා. මොකද හේතුව ඉස්සර සංවිධානය ගැන අපි කියනවා නැත්නම් මිනිස්සු වාට අලුත් මිනිස්සු දැන් සමාජයේ අපි එදා හිටන් අවුරුදු 14ක් කරලා ලක්ෂ ගාණක් ගරුතර මහා සංඝරත්නය ඒ වගේම නේද අපි හඳුනේ. ගොඩක් මේ වගේ වෛද්‍යවරු හැම ශේෂ්ත්‍රියම තරුණ කට්ටිය මා ඉතින් ඒ සියල්ලම ඒගොල්ලෝ දන්නවා මොකක් කරනකොට යනකොට ඉතින් ඇත්තම මාධ්‍යවේදීන් පවා දන්නවා මාධ්‍යවේදීන් පවා කියලා තිබුණේ අපේ සංවිධානය අවභාවිතා කරලා කියලා නැතු අපිට චෝදනාවක් එල්ල කරලා තිබුණේ නැහැ මේ චාමික මහත්තයා
ඉතින් මෙහෙම එකක් තියෙනවා ඉතින් දැන් සංවිධානයක් ව්‍යාප්ත වෙනකොට දැන් මේක ඇත්තෙන් බැලුවොත් යාපනයේ මඩකලපිය කොටසක් තියෙනවා යාපනයේ මඩකලපිය කොටසක් ඇරෙන්න මුළු ලංකාවේම මේ සංවිධානය තියෙනවනේ නිරපේක්ෂ මහා සංඝරත්නය නියෝජනය කරනවා අන්‍ය ආගම් නියෝජනය කරනවා හැම ශිෂ්‍යෙම නේද කලා ශිෂ්‍ය බැලුවත් නේද මේ එක එක වෘත්තීන් බැලුවත් නියෝජනය වෙනවා ඒතර ඒ සියම ඒ ශිෂ්‍යයන් නියෝජනය වෙන්නේ හේතුවක් තියෙනවා පදනමක් තියෙනවා ඒක තමයි දැන් ඔබතුමා නිතරම කියන්නේ සංඝ සමාජයෙන් බෝසත් සමාජයක් ඒතර අපි එතෙන්ට සංකර සමාජයෙන් බෝසත් සමාජයක් මතකද ये वेडसटहन अग्रमा पंडित गुड़गुड़ दम्मास प्रकाश दरगे विजिपहत्यूअने मम्मलो नेता पना दिव्य लोकली अने मनुष्य लोकिंग अटसी अक्विं पेरियत आत्मलिंग अक् पेरियत इधि ये पेरियत मस्कार पैकेला बुतमाल बन की पट हरियान नैगी मस्कार अग्निवेगी अभियोग अभियोग मतका දෙදාස් දාසේ මේක පටන් ගන්නකොට අවුරුද්දක් දෙකක් යනකොට යයම් අභියෝග ආවනේ. ඉතින් අපි එතෙන්දී සංවිධානයක් හැටියට අපි ඒවට මුහුණ දුන්නා. එක් අවස්ථාවක් අපි සංවිධානයේ තීන්දුවක් ගත්තා මේ රටේ මේ අවබෝධ කරගෙන මේ නිර්මාංශ වෙන ඇයන්ට අපි සහතිකයක් දෙමු කියලා. ඒ සහතිකේ දුන්නේ තමන්ට පාරමිතාවක් හැටියට අපි හඳුන්නේ. ඒ මම ඔය ලංකාවේ රටේ ඇවිදිනකොට ડોක්ටර් සමහර තැන්වලදී මහාම ආඩම්බරෙන් කියනවා මම මේවයි අපි ආවල් දවසේ නම් බීදර බලන්නේ ඔබතුමා අපේ ගමට ආවා දේශනයක් කරා ඒ තුල අපි මුළු පවුලම හැදුනා මෙන්න බලන්න ඔබතුමා අපිට වෙලා තියෙන සහතිකය කියලා සමහරු මේවා මේ මේ විත්තිවල එල්ලගෙන තියෙ බොහොම ලොකු ගෞරවයක් තියෙන සහතිකයට අපි හඳුන්නේ. ඉතින් ඔහොම යනකොට යම් කාලෙකදී පොඩි අවුලක් වුණා එක තැනකදී මේ අනවශ්‍ය පුද්ගලයෙකුට මේ සාතික කියලා තිබුණා. ගිල ඒක එයා ආයුධයක් හැටියට ගත්තා. සත්ව ඝාතනය කරන පුද්ගලයෙ. අපිට උනම් මේක ගන්න පුළුවන් කියන එක. එතෙන්දී අපි තීන්දුවක් ගත්තා සංවිධානයක් හැටියට. මේක මොකද රටේ නීතියත් එක්ක යන වැඩක් නෙවෙයිනේ. මේක විශ්ව ධර්මතාවය විශ්ව නීතියත් එක්ක යන වැඩක්. විශ්ව නීතියත් එක්ක යනකොට රටේ නීතිය නිකම්ම කර කරනවනේ ડોක්ටර්. ඔටෝ කරු වෙනවා. ඒ නිසා අපි මේ සහතික දැම්මා මෙන්න මෙහෙම වචනයක්. මේක තියෙන රත රත්තුවටම ලියලා අපේ හාමුදුරනේ ලෝම රැවටුවත් තමාට තමන් රැවටිය නොහැක අවිංසාවට පිටුපෑමෙන් සමාජිකත්වය ස්වයංක්‍රීයවම අහිමි වෙනු ඇත. ඒතර මේක ඇවිල්ලා සහතිකය. දැන් තමා ගත්ත උතුම් පාරමිතාවෙනි. ඒතර අපි මේක දියත් කරනකොට අපිට අවශ්‍ය වුණා පළාත් මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් ආසන මට්ටමින් ග්‍රාම සේවක මට්ටමින් මේ සංවිධානය පුල් කරන්න භික්ෂු සංවිධාන හරහා යෝන් සංවිධාන හරහා මහා සංවිධාන හරහා එතකොට අපි ඒ වේදී සංවිධාන වල පිහිටෙව්වා දිස්ත්‍රික්කේ සංවිධාන මෙන්න මේවාගේ ලොකු සහතිකයක් ඒකෙත් තියෙන යට ඔය කිව්ව වදන් ටික මොකද ඒක එදන්න මට සිද්ධ වුණේ මොකද එතකොට දැන් ඕක අපි කියමු ඔබ ගැලපෙන්නේ නැති තැනකට ගියා කියලා අපි හැමෝටුනේ ඒත් දැන් එයාට හිතරවංගව දන්නවනේ මේක මට ගැලපෙන්නේ නැහැ කියන එක අපිට බොරු කියන්න පුළුවන් නීතිය විශ්වාස බොරු කියන්න පුළුවන් නමුත් විශ්ව ධර්මතාවය තුළ බොරු කියන්න බෑනේ අපි හැමෝටුනේ එතකොට ඕක දැම්මා හරිද එතකොට ඕක සංවිධානය ගිහිලා අවුරුදු දෙකක් තුනක් ඇතුළතපත් වෙච්ච සියල්ලටම ඕක ඔය වටිනේ නැහැ. ඒ නිසා මේ අවිංසාවාදී මහා සංගමය ඔය සහතික පත්‍ර දීලා තියෙන්නේ තමන් ගත්තේ උදාර පෙරපින්. ඔබ ඔතනට එන්න පෙර සංසාරේ පින් තියෙන්නත් ඕනේ. මේ භවයේ කරපු පිරුත් එකතු වෙලා මේ වගේ වැඩසටහන ඔබ වහන්සේලාගේ වැඩසටහන බලලා අපි හඳුන්නේ තමයි මේ උත්තරීතර බුද්ධ දර්ශනයේ මේන් කියන්නේ මූලික දොරනේ ප්‍රාණඝාතී ත්‍රිශාපදෙන් ප්‍රාණඝාතෙන් වැළකීම. ඉතින් ඒක හරි කරන්නේ නැතුව හරියට තමන් එතනට එන්නේ නැතුව අනිත් ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ නේ අපේ ආමුදුන. ඉතින් ඒ නිසා ඒ ප්‍රාණඝාතය. ඉතින් දැන් අද මේ ලෝකේ වෙලා තියෙන සියලුම සිදුවීම් වලට මූල ප්‍රාණඝාතයනේ. හැම දෙයකටම අපේ ආමුදුන වෛරසයක් හැදුනා මොනෝ හැදුනත් නේද? ඉතින් ඒක අපිට මට නම් පුළුවන් ඕන විදිහකට ආධ්‍යාත්මික ඔප්පු කරන්න ඕන කෙනෙක් මේකට අභියෝග කරනවා නේද? ඒ වගේ මේ සංවිධානයත් තුළින් තමයි මෙවැනි උත්තරීතර සාතිකයක් කරලා තියෙනවා. ඔය ඔබතුමා කියන ප්‍රශ්නේ ආවට පස්සේ ඒ වෙලෙ මම මුළු සංවිධානය ලංකාවටම කිව්වේ ඔය කක්කත් ඔය දේ කියලා පාවිච්චි කරන්න එපා.
මේ නීතිමය අංශවලට මොකද නීතිමය අංශවල පාවිච්චි කරන් දීලා නැහැනේ අපි හංගනේ මොකද මේක මේ වැඩියෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඒක ගත ආධ්‍යාත්මික තීන්දුව වෙනුවෙන් ඉතින් එතෙන්දි දැන් ඔය ඔබතුමා කියන ප්‍රශ්නේ මම දැක්ක පත්‍රේ දාලා තිබුණා ලොකුවට පත්‍ර කීපයක ගිහලා තිබුණා දැන් මේක පත්‍රයක් සමාජ මාධ්‍යන වල අවිසාවාදී නමට මුවා වෙයි ඇමති ගෝලියෝ පින්හරක් මසරෙ කුණලා කියලා හරි මේක තමයි මට පළවෙනිම ආරංචි වුණා ඉතින් ඒක නිසා ඔතන තියෙන අවිසාවාදී සංවිධානයේ මුවා වෙලා කියන එක හරි ඉතින් මට ඕකට එකපාර උත්තර දෙන්න බෑ චාමික මහත්තයා මොකද හේතුව දැන් ওই පුද්ගලය මං හොයලා බැලුවා දැන් ওই පුද්ගලයා ඉන්න වැඩගත් මහත්තයෙක් එතකොට අපි යාට සංවිධායකකම දෙන්න හදනකොට එතුමා ඉන්නා දික්වැල්ලේ පිරිවෙනක ප්‍රධාන ගුරුවරයෙක් ඒ වගේම එතුමා ඒ වෙනකොටත් මේ ගව ඝාතනය සම්බන්ධව ගවයන් වෙනුවෙන් ගවයන් ආරක්ෂා කර ගැනීම පිණිසත් ගවයන් මසට යවන ගවයන් උසාවිය හරහා බේරා ගැනීම පිණිසත් ඒ වගේම එතුමා තව මේ ගොඩක් වැඩ කරලා තිබුණා එක එක ගම් මට්ටමින් මේ ගවය බෙදලා මේ මේ ගොඩක් අය මේ වයසට ගිය ගවයෝ පාලනය කරගන්න බැල්ලාම දැන් අපේ සංවිධාන හරහා එනේවත් අපි ඒවා එක එක ඇන්ට ඒවා බාර දීලා තිබුණා අපේ වෛද්‍යතුමනි. අපි මම මේ කාටවත් මේ මෙයා හුණු ගන්න අපේ. එතකොට එතකොට ඒ වගේ පුද්ගලයෙක් එතකොට එක් අවස්ථාවක් මාත් එක මට මතකයි මොකද්ද හලාවත තිබුණානේ ලොකු බිලි පූජාවක් बहुत विलाट दें ओके मैं यही लोगे प्रादेशीय डिस्ट्रिक्ट का संविधान को रू प्रादेशीय संविधान को रू ओके दिव्य श्रीलंका अविन्सावादी महासंविधानी सभापति के अलावा पाटा बैंडला दिव्य अभी के क्योंकि उन्हें क्या नोर पाचिकरण बोलने दें कोई एकलियुमा मंदेक का अभी दी रहने एकलियुमा करंती दें अभी डिस्ट्रिक्ट दें एक මෛත්‍රී ප්‍රතින ස්වාමින්වහන්සේ නමක් අපේ සංවිධානයේ ස්වාමින්වහන්සේලා තමයි මේ ලිපිය දීලා තිබුණේ අවින්සා සංවිධානයේ ඒකේ දෙන්න පුළුවන් ඕන කෙනෙකුට මේ ස්වාමින්වහන්සේට උනත් අපිට දෙන්න පුළුවන් ඒක අපේ ස්වාමින්වහන්සේ දෙන අවින්සා වෙනුවෙන්නේ ඉතින් එතකොට මම කියන්නේ එතකොට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ ඉතින් ඒ වගේ පුද්ගලයෙක් තමයි දැන් මේ අල්ලලා තියෙන්නේ ලුණුගම්මේර පොලිසිය එතකොට දැන් එතකොට මම ඇහුවම එතුමත් මට ලිපියක් එවලා තියෙනවා දැන් අපි ඒ ගැන කරුණු මේ දවස්වල සාකච්ඡා කිරීම පවතින සංවිධානයේ අපි මොනවාද මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියන එක ඔව් දැන් ඔබතුමා මහා සංගම හැටියට තීරණයක් කරන් තිබෙනවාද මේ ඇති වෙච්ච කැලලට එතුමාව එක්ක සමාජිකත්වයේ අතීතවන්න හෝ එහෙම නැත්නම් විනයානුකූල පියවරක් ගන්න විනයානුකූල පියවර කියන දැන් අපි බලන්න ඕනේ ඉස්සරහදී මේ සම්බන්ධ ගන්න තීන්දුව කාරණා හොඳට සරකලා බලන්න ඕනේ ඊට එදියේ මම බලන්නේ මම ගන්න මම කරන පරීක්ෂණයත් තුල ගන්නා වූ තීන්දුව තමයි මම බලාපොරොත්තු වෙන්නේ මොකද හේතුව මොකද මේ වගේ පුද්ගලෙක් ඇයි එකපාරම මේ විදිහකට පෙළඹුණාද පෙළඹුවාද නැත්නම් මෙයාට වැරදි සැලසුමක් කරාද එහෙම නැත්නම් මෙයාට මේ වැරදි මේකක්ද ඉදිරිපත් කරලා තියෙන්නේ මේ චෝදනාවක්ද මේ කියලා එක එක ඉතින් එක එක තේවල යටින් ආරංචි වෙනා ඒ නිලධාරියා මෙහෙම කෙනෙක් අර මෙහෙම කෙනෙක් ඒක නිසා තමයි අපිට මේ විදිහට විරුද්ධව අපිට වැඩ කරගෙන දැන් අමුත් එයා සෑම පොලිසිය වලටම මගේ ලිපි පෙන්නලා තමයි වැඩ කරගෙන ගිහිල්ලා තියෙන්නේ නමුත් ඉතින් දැන් මම මේ දින්දි තීන්දුවක් ගත්තා දැන් අපි කියමු යම් කිසි කෙනෙකුට ආරකෙක් නිදහස් කරගන්න ඕන නම් අරක් දෙන්නේ යම් කිසි දැනකට ප්‍රවාහණය කර ගන්න ඕන නම් ඒක නීතියානුකූල ඒ අදාළ තැන් වලට ගිහිල්ලා කතා කරන්න. ඉතින් එතෙන්දී මම කියන්නේ මුළු සමස්ත සමාජයෙටම ඒ අරහා දැන් යම් කිසි පුද්ගලයෙකුට දැන් චාමික මාත්‍යාරත් ඒ දෙයක් කර ගන්න ඕන නම් අදිසිය යම් කිසි පොලිස් ස්ථානාධිපතිතුමෙකුට ඕ එක කාරණේදී කතා කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙම තුන මට පොඩක් මතක් කරන්න මම මොන දුරකටනේ කතා කරලා මෙයා මේ කියලා මේ වැඩේ කරන්න කියන එක අපිට සංවිධානයට ඉල්ලීමක් කරන්න පුළුවන් ඉතින් අපි මේ වගේ හොඳ සත්කාරයෙන් කියන ඒවා කරන දේවල් වලට ඉතින් ඒක නිසා ඉතින් දැන් නැත්තම් මේක දැන් කවුරු ශරගණී ශනිකව මේකෙන් පිළිතුරක් බලාගෙන ඉන්නවද මේක එකම පුද්ගලයා මම දන්න විදියට දන්නේ මේක මේක කොච්චර කවුද ඇත්ත නැත්ත කියලා ඒක අහන්න ඕනේ මාරයාගේ
देश देश संविधान मूलिक परमार्थ मेनसुंग आध्यात्मिक मूलिक तरदे मे वे बीदर वेडसटा गुहंदी वेडसटा इवागे मार गम्मट में देश मूलिक देने स्वभाव मे वे प्रवृत्ति लबाद प्रचार हर के निदास्ट उच्चर प्रचार अहिंसावादी संगीत उच्चर प्रचार कभी देख लें अंतर्जाल मंगीदार मेघ लुक प्रचार अंतर्जाल हरा विविध प्रवृत्ति माध्य जाल मे वेडसटन पटांगण दिदास हये हते वेनकोट दवसगट हर दह दहकल दह मेर मे कोरोना किट्टुनकोट बेस्त पंदी हय दहाट वेनस हर दह पंद इतकोट अभी एक सत मम सालीक बीरगत्ते नमु दवसगट हर पंद मे संविधान बेरेन जीवित अभी धर्मानुकूल अवबोध लबादी मे प्रतिपाल नमुतेटान हेरुनाम कौद दीलती पत्र दीलती अनी माध्यम दीलती एक उड़गम बलाय हरिदे मे वट मेवे मुदल काटवत मेवे काटवत आर्थिक वासी लागंड बै मे वट पी दिखे प्रतिपाल सुधार मे अतर तीन अवस्था ओके बेरुने कोरोना बेरुने गुडक मे अपे प्रतिपत्ति मिन दंग अपे संगीपदेन कोरोना हेदूना उपदेश दुर्बल प्रश्न बोलवाणी दवस्थान प्रति डॉक्टर अपे संविधान कौरव जीवित आयुर्वेद विद्यालय मम के अभी किसी मुद्दे प्रतिक्षेप करना वैक्सीन अभी प्रतिक्षेप करना फलमू मेक मम प्रार्थना करेंगे पिट गया हेमदेव पिलगन विशेष आध्यात्मिक आयुर्वेद इतिहास मे नटियाद विलाती मे वैक्सीन आरा मे वैक्सीन यम किसी मुनार अतुरा देश आयुध आयुर्वेद वैद्य उपदेश सिद्धवेनवा समाज बिहि नमूत मे गवगात संबंध मत कर राज्यपुर अपेम संविधान गवगाते स्वामी परम पार्मिता रत्नपुर अनुशासक अहिंसावादी महासंगमेट प्रकाश करना दिखलने संविधान उपदेश संबंध मिथुन संबंध
පරීක්ෂණ පවත්වලා අපි එතුමත් එක්ක බලනවා මොකද මේ වෙලා තියෙන්නේ කියන එක මේ සමාජයට ගිය මතය හරිද වැරදිද කියන එක හොඳයි මං හිතන්නේ සත්‍ය සංගවන්න බෑ ඒක සත්‍ය කවදා හරි එළි වෙන බව අපි දන්නවා අපේ ජාතියේ සෞඛ්‍ය රැකගැනීමට අපගේ වගකීම සමාජ ක්‍රියාකාරීත්වය කෙසේ විය යුතුද කියන කාරණාවට අපේ කායික රෝග විශේෂඥ සමන් විජේරත්න මහත්මයාගෙන් මා පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මම ස්තුතියි ජාමික මහත්තයා මම ප්‍රථමයෙන්ම අපේ අතිපූජ්‍ය වරාය සමිත මහනායක හඳුරුවන්ගෙන් අවසර පතනවා ඒ වගේම මහා අවිහිංසාව මහා සංවිධානයේ සභාපතිතුමා අපේ නිහාල් විජේරත්න මහත්මයා ඒ වගේම TNL आयत सभापतिमातु समस्त कार्य मंडले इवागे अपे चामिक महत्या एंड मगे सहोदर जनता दूधरु श्रीलांकिक विद्यटपि अपे सामीन से हुंद प्रवेश कद अरंदुन्ना अपि श्रीलांकीय जातीय के उन्वहांसे नवतत् मतुकरा अपि मुस्लिम जाति के वत् सिंहल जाति के वत् दिमल द्रविड हेम केल अपि विदिन नेतु ये हामद्रु नवतत् ශ්‍රීලාංකීය කියන අනන්‍යතාවය මතු කිරීම ගැන මම ඉතාමත් පාද නමස්කාරයෙන් හාමුදුරුවන්ට මම ඒක සුදිවන්ත වෙනවා ඒ වගේම අපේ හාමුදුරුව කිව්වා පරිසර පද්ධතියට සත්ව ඝාතනය සහ පරිසරය වනසන මේ සතුන්ට වෙන හිංසාවන් ගැන ඇත්තටම චාමික මහත්මයෝ මේ අපේ සෞඛ්‍ය රැක ගන්න ඉස්සෙල්ලා අපේ පරිසරය රැක ගන්න ඕන අපි ඒක දැන් මේ කොරෝනා උවදුරත් COVID-19 කියන උවදුර සිද්ධ වුණ විදිය බැලුවහම අපිට මේ පරිසර පද්ධතිය අපිට පරිසරයයි මනුෂ්‍ය ජීවිතයයි වෙන් කරන්න බෑ මේ පරිසරයට මනුෂ්‍ය ජීවිතේ බද්ධ වෙලා තියෙන්නේ අපේ හාමුදුරනේ මේ පරිසරය විනාශ කරන තාක්කල් මේ මනුෂ්‍ය ජීවිතය සෞඛ්‍ය රැකෙන්නෙත් නෑ මිනිස්සයා රැකෙන්නෙත් නෑ පරිසරය විනා දැන් ඒක අපි හොඳටම පහුගිය කාලේ දැක්කා පරිසරය ඉතාමත්ම එන්නෙන්න සුන්දර වුණා පරිසරයේ සත්තු ඉතාමත්ම ප්‍රීතිජනක විදිහට හැසිරුණා අපි කූඩු වුණා අපිට ෂොට් එක වැදිලා මම පාගුගේ වැඩසටහනක කිව්වා අපිට ෂොට් එක වැදිලා අපි කූඩුවට ගියා සත්තු ඊටාත්ම සංචරණ සීමා ඉවත් කරගෙන හොඳින් මේ පරිසරයේ සැරිසරුවා ඒකෙන්ම අපට තේරුණා මේ පරිසරය හා බද්ධ වෙච්ච අපේ ශාරීරික සියලුම ක්‍රියාකාරිකයන් මේ පරිසරය හා බද්ධ වෙලා තියෙනවා ඊටාත්ම හොඳ ශ්‍රී ලාංකීය පරිසර පද්ධතිය ගත්තාම ඊටාත්ම ශස්ත්‍රීයව තිබිච්ච ශ්‍රී ලාංකීය පරිසර පද්ධතිය ඒක සම්පූර්ණයෙන්ම දැන් වෙනසිලා ඉවරයි අපිට තියෙන කැලෑ ප්‍රමාණය එන්නෙන් අඩු වෙලා ඒ වගේම බවභෝග සම්පත් කරපු කුෂිකාර්මික බිම් සියල්ලම වනසලා ඉවරයි ඒ කියන්නේ මේ කුෂිකාර්මික බිමේ හිටිය චාමික මහත්තයෝ ශුද්ධ දීවින් 300ක් විතර මේ රසායනික පොර රසායනික කුෂි රසායනික ද්‍රව්‍ය දාලා මේ පරිසරයේ පද්ධතිය විනාශම කළා ඉවරයි මේ කුෂිකර්මාන්තයට අපේ රටට සිද්ධ වෙලා තියෙන්නේ මේ පරිසර පද්ධතිය නැවතත් මං හිතන්නේ හොඳින් තත්ත්වයකට ගේනවනම් මේ පරිසරයේ ඉතාමත්ම සාර්ථක විදියට මේක ශස්ත්‍රීක වෙනවා අපේ හාමුදුරුවොත් මම දැක්කා නිතරම ඒ හාමුදුරන්ගේ Facebook පිටු හරහා මම දකිනවා ඉතාමත්ම හොඳට ඒ හාමුදුරුවෝ කාබනික වගාවත් සිද්ධ කරන හොඳ ආදර්ශයක් මං හිතන්නේ මේ සමස්ත සමාජයට දෙනවා හාමුදුරු කෙනෙක් විදියට ඇයි අපිට බැරි මේ පරිසරය රැකගන්න මේ පරිසරය රැකගත්තු චාමික මහත්තයෝ මං හිතන්නේ අපිට ලෙඩ රෝග වලින් සෑහෙන ප්‍රමාණයක් අඩු කර ගන්න පුළුවන් වෛද්‍යතුමනි දැන් ওই පරිසරය රැකගන්න කිව්වහම පරිසරයේ ඉන්න සතා සිවිපාවාට දැන් මේ පරිසරයේ ඉන්න අපිට දැන් එන්නත් කරන්නේ නේන්තරෝ ජීවත් වෙන්න අමාරු වෙලා තිනවා මේ සතා සිවිපාවට එන්නත් කරනයක් අපි අහලා නැහැ මේ වෛද්‍යතුමනි දැන් අපි උදම් මැනුවා පළවෙනි එන්නත ගැහුවා අපි දැන් ආරක්ෂිතයි දෙවෙනි එන්නත ගැහුවා දැන් ආරක්ෂිතයි දැන් දෙවෙනි එන්නතෙන් අපිට සෑමකටපත් වෙන්න බැරි වෙලා තුන්වෙනි එන්නත බූස්ට් එන්නතක් කියලා ෆයිසර් එන්නතක් කියලා ඒක ගහනවා ඒකෙනුත් අපි ආරක්ෂිතයිද එතනින් අතර වේද තව තව යන්නේ වේ චාමික මහත්මයෝ මෙහෙමයි අපේ පරිසරයේ මං කිව්වේ ඉස්සෙල්ලා අපේ ශරීරය අපේ මේ පරිසර පද්ධතියත් එක්ක බැඳිලා තියෙනවා මේ පරිසරික වෙනස් වීම එක අපේ පරිසර ශාරීරික පද්ධති ශරීරයේ තියෙන පද්ධතියවල ක්‍රියාකාරීත්වයත් වෙනස් වෙනවා අපට සහන් මේ 100%ක් විශ්වාසය දෙන්නත් බෑ කිසිම දෙයකට මොකද අපි සායනික පරීක්ෂණ තාමත් කරගෙන යනවා ඉදිරියේදීත් කරනවා ලෝක රටවල් හැමෝම මේකට වළිකනවා නමුත් දැනට තියෙන එකම රැකවරණය මේ එන්නත වෙන දෙයක් අපිට මේ පිට පේන්න නැහැ. ඔව්. එන්නතේ තමයි අපි ප්‍රතිශක්තිය ලබා ගන්න එහෙම නමුත් ශ්‍රී ලාංකීය ජාතියට අපිට අනන්‍යතාවයක් තිබුණා. අපිට ප්‍රතිශක්තිය ගන්න ක්‍රමවේද තිබුණා. මේක විනාශ කරගත්තා. බහුජාතික සමාගම් කාර්යය මේ ශ්‍රී ලංකාව නැත්තර නැති කරා. ඒක දැන් අපි නැවතත් ගොඩනගන්න තමයි වෛද්‍යවරයෙක් විදිහට මම සෑහෙන උත්සාහ ගන්නේ. ඒ කියන්නේ අපේ අනන්‍යතාවයේ තිබිච්ච කුඩුබඩු ටිකත් විනාශ කරලා ඉවරයි. මම හැමදාම කියන වැඩසටහන් වල මේ කුඩුබඩු ටිකෙන් අපේ පුදුම විදිය හෝලිස්ටික්
ප්‍රතිශක්තිය අපේ ස්වාමීන් වහන්සේ ගත්තා අපේ අම්මලා තාත්තලා අපට හොඳට දුන්නා දැන් කඩේ හදන අර පැකට් එක තමයි ගෙනල්ලා දාන්නේ gedara කුළු බරු ටික හදන්නෙත් නැහැ හැමදෙරුවනේ අපේ මේ වැඩසටහනට ආयला මේ මේ ජවර්ධනපුර විශ්වවිද්‍යාලේ මේ මහාචාර්යවරයෙක් අපිට මෙහෙදි කිව්වා මේ අර කළුදුරු කියලා අන්න ඒක අපි අපේ අපේ මේ මුළු තැන්ගෙන් ඈත් වෙලා අන්න ඒ කළුදුරු වගේ දේවල් පාවිච්චි කරන්න කියලා මං හිතන්නේ කුරානයේ වගේ පොත්වල තියෙනින්ද ඔවුන් පාවිච්චි කරනවා කියලා ડોક્ટર කිව්වේ පෝෂණ වේදී ජගත් මාංශපාද ඒක තමයි ඒ හැම දේ අපේ ඔය කුළු බරු ටික නිකන් මිනිස්සු දැක්කට श्रीलांकिया डॉक्टर कांसा वगाव दरलीटवी कथावल दुलेरिया सटन गस इतिहास गामिक डॉक्टर केवेनो मे कांसा वगे दिन लंकावे वेवेन कांसा इतिहास आहार नति कर अपे आहार खाने नैति करला अभी मस्कैलटाई बहुजातिक समागम देवलटाई अभी लनु देशीय निष्पादन हतागत्ता पट्टटिके विनरट वल्वल हदन तेल्लाश्रित हदागन्न विध निष्पादन पॉलिथीन प्लास्टिक वर्ग जनगत करन्न කුමන්ත්‍රණාත්මකව අපි අගේ රටවල් ගොදුරු කරගන්න තමයි සමහර අපේ දේවල් තහනම් කරලා තියෙන්නේ. ඇත්තටම හාමුදුරනේ ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි ඒක දැන් ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට මම කියන්නේ ඒක නැවතත් අපි හොඳ අවබෝධයකින් ඉන්නවා. මම හිතන්නේ දැන් තරුණ පරපුර ඒක හොඳ අවබෝධයක් අරගෙන තියෙනවා. ඒ ගැන මම බොහොම ඇත්තටම ආඩම්බරයක් වෙනවා. තරුණයෝ හොඳට මේ ගැන අවබෝධයක් වෙලා තියෙනවා. දැන් ගොඩක් තරුණයෝ මේව ප්‍රතික්ෂේප කරනවා ඇත්තටම. දැන් ඔබතුමා කිව්වට ওই ශ්‍රී ලාංකීය කතන්දරේ මේ අපේ සමහර තුල ඔය කියන කතන්දරේ නැහැ සමහරුන්ට ඔය බහුබහු කතන්දර තමයි තියෙන්නේ බහු ජාතික බහු ආගමික බහුබූත කතන්දරත් එක්කනේ අපි පටබැඳිලා ඉන්නේ. ඔව්. දැන් පහුගිය කාලේ නයිජීරියාව ඉඳලා ලංකාවට ආපු ඒ කාන්තාව ඔබතුමා ඒ ගැන අධ්‍යයනය කළාද දන්නෝ ඇති. ඔව්. ඒ කාන්තාව එන්නත් කරන්නේ ප්‍රතික්ෂේප කරපු කාන්තාව. ඔව්. අද ඔමික්‍රෝන් කියන ප්‍රභේදයේ හරහා ලංකාවට සමාජගත වෙන ලොකු අවදානමක් තියෙනවා. මේක එක්තරා අන්තවාදී ආගමික මූලධර්මවාදී හින්දා එන්නත් කරන්නේ ප්‍රතික්ෂේප කළා. තමයි මේ මේ මේක අපේ රටක් හැටියට ඔබතුමා කියන මේ ශ්‍රී ලාංකේය ජාතියට කොච්චර තර්ජනයක් වේද මේ කියන කාරණා ජාතියක් හැටියට තනි තීරණයකට අපි එළඹෙන්නේ නැති අපේ මේ තීරණයක් ගත්තනම් ඒ තීරණයට අපි සාමූහික තීරණයක් නේ. ඇත්තටම චාමි මහත්තයා ලෝකෙම සාමූහික තීරණයක් කරන් දිනවා එන්නත් प्रश्न आगम प्रश्न निशा जीवित ඔය විවිධ බලිබූත කරන්න ගිහිල්ලා ඔව් ඒ තුමේ සහභාගීලා තියෙන නයිජීරියාවේ ඒ වගේ ආගමික සංවිධානයක උපදෙස් ගන්න ඒකත් සෞඛ්‍ය ආරක්ෂිත තොරභාවයෙන් තමයි පවත්වලා ඒක තමයි ඉතින් ඒ වගේ දේවල් කරන්න ඉඩ දෙන්න එක මම දන්නේ බලධාරීන් විසින් ඒක දැනගන්න යුතු දෙයක් මහාංග දේශනාවේ චාමික ගොඩක් තැන්වලද වස් සමාදන් වීම ගොඩක් තැන්වලදී තියෙනවා මේ රජතුමාට අනුගතව කියලා රජේ සමහර රාජ්‍යයට රජතුමාට අනුගතව වෙනස්කම් නැ විනය නීති සමහර දේවල් පනවපු ඒවයි පවා දැන් මේ සම්පදා වස් සමාදන් වීම වගේ දේවල් වලදී පවා ගොඩක් තැන්වල මේ රටට රජතුමාට සහ දේශගුණයට මේ පවතින තත්වයට අනුව වෙනස් විය යුතුයි කියලා බොහෝ දේශනාවල බුදුහාමරගේ තියෙනවා. එහෙමයි. ඒක තමයි මේ මතුවේ. වැඩි මත නැහැ. ඒ කියන්නේ මේකම කරලා යුතුමයි කියලා නැහැ. ඒ ආගමික මූල ග්‍රන්ථවල තියෙනවා නම් ඒ විදිහටම කර යුතුයි කියලා වුණත් අපිට අපි අනිත් ජාතීන් ලොකු අවධානයක් ඒක. ඒකට දැන් මම බෞද්ධ ආගමික වශයෙන් මට මමත් කිව්වොත් තව දෙයක් එකක් කරන්න ඕනේ. එහෙම වුණොත් එහෙම රටක සෞඛ්‍ය රැකගන්නත් බෑ ජාමික මහත්තයා. රටේ සෞඛ්‍ය නීතියක් හදන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දෙනාලා තුමා. ඒක මේ අතිගරු ජනාධිපතිතුමාවත් ඒකට අත දාන්නේ නැහැ.
එතුමත් එතුමාගේ මේ නිර්දේශ සෞඛ්‍ය නිර්දේශ හැම වෙලේම අරගෙන තමයි වැඩ කටයුතු කරන්නේ. ඉතින් මේ වගේ අපරාධ සිද්ධ කරන එක මේ මේ රෝගයේ මර්ධණයට ලොකු විශාල ප්‍රශ්නයක් වෙනවා. දැන් වෛද්‍යතුමනේ දැන් මේ අපි හිතුවා දැන් පළවෙනි රැල්ලාව දෙවෙනි රැල්ල මේ තුන්වෙනි රැල්ල අපි දැන් මේකෙන් නිදහස් කියලා මේ ඔමික්‍රෝන් ප්‍රභේදය දැන් රටවල් 40කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ ළඟදී මේ මේ කියන නයිජීරියාවේ ඉඳලා ආපු යන්නේ අන්තවාදී ඒකාන්තාවත් එක්ක අපේ රට මේක දැන් මුල් බැහැගෙන යනවා. එහෙම වුණොත් මේ ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක අපේ රටට ඇති අවදානම කොයි වගේද කෙබඳුද කියන කාරණාවට මෙහෙම අපේ රටට අවදානම චාමික මහත්තයෝ මම ඉස්සෙල්ලත් කිව්වේ අපේ ජාතිය ඉක්මනටම අර දීපු ගයිඩ්ලයින් අපි සෞඛ්‍ය සේවයෙන් දුන්න ගයිඩ්ලයින්ස් වගේ අකාම්බුනේ මේ මාර්ග උපදේශක ටික මේ මාර්ග උපදේශක එන්නේ නැ අයින් කරනවානේ දැන් අදටත් බලන්න මාසක තියෙන නිකටයි මම මේ හැම වැඩසටහනදිම ඕක කියනවා අද්දක හොදන්න කියනවා අද්දක හොදන්න සිංක් එක පේනවා වතුර නැහැ සමහර තැන්වල ඒකට අවශ්‍ය සියලු විසබීජ හරණය කරන්න අවශ්‍ය ද්‍රව්‍ය නැහැ ඒව එන්නේ නැ දැන් බැහැර කරලා තියෙන්නේ පරතරය තියන්න කියලා දෙනවා මීටරේ මීටර අපි දැන් ඊට මීටරයටත් එහා මීටර එකමාර දෙකක් කරගන්න කියලා තියෙනවා එකක් නෙමෙයි දැන් අඩි භාගයක්වත් තියන්නේ නැහැ සමහර තැන්වල පොඩක් බලන්න ගිහිල්ලා shop එකකට හරි කොහට හරි ඉතින් එහෙම වුණොත් විශේෂයෙන් රෙදි කඩේකට ගිහිල්ලා මේක තමයි මම කිව්වේ දැන් ඉදිරියට එන්නේ උත්සව සමයයි කාලේ මේ දෙකම තියෙනවා ඔව් කොරෝනා බෝ කර ගැනීමයි සත්ව ඝාතනයයි දෙකම තියෙනවා ඔව් දැන් ඇත්තටම අපි ඉදිරියේදී එන්නේ මේ උත්සව සමයයි නත්තල් උත්සවය සහ ඒ සිංහල මේ කියන්නේ අපේ නව වසර ලැබීම ඉතින් මම හිතන්නේ ජනතාවට මට කියන්න තියෙන එකම මේ පණිවිඩය තමයි ඉතාමත්ම අවදානම් දින දැනට දින තත්ත්වේ ඒ ඉතාමත්ම අවදානම් කියන්නේ නැවත් වරක් රැල්ලක් අපි ගොඩනගා ගත්තේ උතු නැහැ අපේ ආර්ථිකමය වශයෙන් අපේ සමාජීය වශයෙන් අපි මානසික වශයෙන් නැවතත් පීඩනයට ලක් වෙන්න ඕනේ නැහැ අපට පුළුවන් අපි ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවාව ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙනවා ඒ ඉහළ මට්ටමකට දිවිච්ච හිඳා මේ මට්ටමකට හරි මේක රැකුනේ ඉතින් ඒක ජනතාව විසින් කළ යුතු මේ මේව ටිකක් තියෙනවා මං හිතන්නේ අපි 100කට අධික දින දෛනික මරණ වාර්තා වුණා 1000කට වඩා ආසාදිත වාර්තා වුණා මේ දැන්ටත් 800ට වගේ සීමාවකට යනවා මං හිතන්නේ වෛද්‍යතුමනේ මේ ඔමිකෝන් ප්‍රභේදයත් එක්ක අපේ රටට තියෙන අවදානම අපි ලඝු කොට සුළු කොට තකන්නට බෑ මං හිතන්නේ මේ මේ ඔමිකෝන් ප්‍රභේදය අපේ රටටත් ගිලගනී කියලා අවදානමක් තියෙනවද නැද්ද ඒකට එන්නත් කරණෙන් අපිට යම් ආරක්ෂාවක් තිබෙනවද එන්නත් කරණෙන් අතරම අය බූස්ටර් ඩෝස් එකක් දෙන්න දැන් තීරණය කළා තියෙනත් ඒ වගේ අනිත් වෙන බලපෑම් වලින් මේව කරගන්න තමයි. හැබැයි ඊයේ දිනේදී වයඹ හිටපු ආණ්ඩුකාරතුමා රාජා කොල්ලුරේ මැතිතුමා තුන්වෙනි එන්නතත් අරගෙනයි මේ කොරෝනා තත්ත්වෙ නිසා එතුමා ජීවිතක්ෂයටපත් වුණා කියලා ආරංචි වුණා. ඔව් ඒක තමයි ඒකේ ශරීරයෙන් ශරීරයට අපේ ශරීරපද්ධතිය වෙනස්. කාටවත් කියන්න බෑ මේක නිසා මේක වුණා මේක නිසා මේක වෙයි කියලා. ඒ කියන්නේ අපි ජනතාවට දෙන උපදෙස් තමයි වෛද්‍යරයෙක් විදියට දීපු සෞඛ්‍ය උපදෙස් ටික හරියට රකින්න. මේ තමන්ගේ සරල ආහාර රටාවකට යන්න ඒක තමයි ප්‍රධානම දේ. ඒ ඒක කරන්න දීපු සමාජීය වටපිටාව අපි රැක ගන්න ඕන දේ කරන්න. දැන් දැන් හොඳම උදාහරණයක් තමයි දැන් අපි මේ මස් මාංශ ගන්නවනේ. මස් මාංශ ගැනීමෙන් අපේ ශරීරයේ වර්ධනය එන්නෙන් වැඩි වෙනවනේ. ස්ථූලතාවය වැඩි වෙනවනේ. ස්ථූලතාවය වැඩි වෙනවා කියන්නේ චාමික මහත්තයෝ බෝ නොවන රෝග ප්‍රමාණය එන්නෙන් වැඩි වෙනවා. දැන් ඩයබටික් බලන්න. දියවැඩියා රෝගේ එන්න එන්න පාසල් ශිෂ්‍යව අතර ජනප්‍රිය වේගන යනවා. ඒක මම ජනප්‍රිය කියන වචනේ පාවිච්චි කරේ එන්න එන්න වැඩි වේගන යනවා ඒක දැන්. ඒක අධිරුධිර පීඩනය දෙන පාසල් ශිෂ්‍යයන් අතර. ඒ සාමාන්‍යයෙන් වැඩි හිටියන් අතර තිබිච්ච රෝග තත්ත්වයන් වැඩි වෙනවා. මොකද මේ අනවශ්‍ය ස්ථූලතාවයක් ඇති කරගන්න ආහාර ගන්නවා අපේ රට. අපේ රටේ මේ වගේ තත්ත්වයක් තිබුණේ නැහැ. අපේ රටේ ඉස්සර හොඳ දේශීය හාල් ටිකක් තිබුණා. ප්‍රතිශක්තිය ඉබේ වැඩුණා. මේ රටේ හොඳ කුරුදු වගාවක් තිබුණා. හොඳ ලෝකෙ තිබිච්ච ඉහළම කුරුදු තියෙන දැනටත් අපේ ලංකාවේ. ඖෂධීය ගුණයෙන් ඉහළම තියෙන මේක අවබෝධ කරගත්ත යුරෝපයේ යුරෝපයේ මිනිස්සු මේ හැමදේම යනවා අපි එන්නේ ඒකට වැටෙනවා හොඳයි වෛද්‍යතුමාගෙන් අපිට තව බොහෝ කාරණා අහන්නට පුළුවන් අපේ හමුදුරනේ මේ මේ යන විදිහට අපේ තියෙන අර ඔබ වහන්සේ නතර කරපු කාලියකින්නගේ කතන්දරේ අපිට සීපත් වෙනවා මෙහෙම බැලුවොත් ධම්මපදයේ මේ කාලියකින්නගේ වගේ කතන්දර ගොඩක් මෙවෙන්න පුළුවන් අපි බොහෝ දෙනාට වෙන්නෙම ඒකේ වෛරය දේශයේ ක්‍රෝධය වැඩි වැඩියෙන් වර්ධනය වීමක් මේ 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 කාල විපත්ති බහුල කාලෙක අපි හමුදුර නතර කර තැනින් අපේ කතා බහ තවදුරටත් විස්තර කරලා දෙන්නු චාමික මේ අපේ ඩොක්ටර් කියපු කතාත් ඒ වගේම අපේ නිහල් මහත්මයාගේ මේ කතාව තුලත් අපිට කියන්න ගොඩක් දේවල් තිබ්බා. ඉතින් දැන් මේ මම අර නවත්තපු තැනට යද්දී මෙහෙම මෙහෙම ඉපදෙලා අපේ ගෞතම බුදුහාඳුනගේ ශාසනේ මේ දෙන්න උපදිනවා එක්කෙනෙක් යකින්නක් වෙලා එක්කෙනෙක් කාන්තාවක් වෙලා. මේ කාන්තාවට දරුවෝ ලැබෙන අවස්ථා දෙකක් මේ යකින්න කනවා. ඇවිල්ලා මේ ඥාතියෙක් විදියට ඇවිල්ලා වෙස්වලාගෙන ඇවිල්ලා දරුවා නලවන්න කියලා ඉල්ලගෙන දරුවා කනවා.
ඊට පස්සේ තුන්වෙනි පාර මෙයාට ලැබෙනවා මේ වෙසමුණි රජුරුවන්ගෙන් මේ දඬුවමක් ලැබෙනවා අනවතප්ත විලෙන් වතුර අදින්න. එයාට අමතකගෙන මේ දරුවා ගැන හොයන්න ඊළඟ තුන්වෙනි දරුවෙක් ලැබුණාද කියලා. මේ අම්මලටත් මේක අමතක වෙලා යනවා දැන් තුන්වෙනි දරුවා කන්න යකින් ආවේ නැහැ නේ කියලා. පොඩි උත්සවයක් වගේ දුවා මේ ඥාතින්ට මේ ළමයා පෙන්නන්න. එදා මේක මතක් වෙලා ආවා. ඉතින් ඒතකොට දැන් මේ යනකොට මේ ඒ ඥාතින් මුණ ගැහෙන්න යනකොට මේ ළමයාත් අරගෙන යන්නේ දී ජේතවනාරාමයට. යනකොට ජේතවනාරාම ළඟ විල තියෙනවා විලේ නා පොකුණේ නානවා මිනිස්සු දරුවා පැත්තකින් තියලා නාන්න කල්පනා කළා. කල්පනා කරනවා යකින්නට එදා බලනකොට දැක්කා දරුවා ලැබිලා දැන් දරුවටත් අවුරුද්දක් අමාරක් වෙන්න ගිහිල්ලා මට මේක අමතක වුණානේ කියලා යකින්න එනවා කඩාගෙන. වෙස්මාරු කරගන්නම කල්පනා වුණේ නැහැ. දරුවා අරගෙන ජේතවනාරාමයට ගියා. ජේතවනාරාමයට ගියා රස බුදුහාඳුරුන්ගේ අකුල් දෙක මුලින් තිබ්බා මේ දෙන්න ගෙනල්ලා බුදුහාඳුරු මේක දැක්කා. ජේතවනාරාමයේ දොර ළඟ මේ යකින්න දෙවියන් විසින් කොටු කරලා තිබ්බයි කියලා කියනවා. ඊට පස්සේ බුදුහාඳුරු මේ ප්‍රශ්නේ විසඳුවා. මේ අතීතයේ තිබුණු චාමික పూర్වයේ තිබුණු పూర్ව ජන්මයන් වල තිබුණු වෛරයක්, බද්ධ වෛරයක්. ඒතර මේ තිරිසං ආත්ම භාවක ඉඳලා තමයි මේ වෛරය ආවේ. ඉතින් එතකොට අපි දැන් මේ පරිසරය රැක ගැනීම කියලා වෙනම මාතෘකාවක් වගේ අපිට පෙනුනට, එතකොට මේක පාරිසරික මාතෘකාවක් නෙමෙයි. ඇත්තටම ප්‍රාණඝාතයට සම්බන්ධ, ඇත්තටම මේ 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 සත්තු පිළිබඳ කතා කළ යුතු. මම අර කතා කරලා නවත්තපු තැන තිබුණනේ චාමික මේ අලියැත්තු මුහුණ දෙන පීඩාව. දැන් අපි සත්වෝද්‍යාන ගත්තත් එව්වයි අපි ගෙනල්ලා සත්තු කොටු කරගෙන. ඇයි මිනිස්සුන්ට බැරිද මේ චාමික මේ පරිසරයේ සත්තු ඉන්නවා බලන්න, ගහකොලේ සත්තු ඉන්නවා බලන්න, කුරුල්ලෝ මේ ගස්කොළන් වල ඉන්නවා බලන්න. ඈ මිනිස්සු අර ස්වභාවික වනාන්තර විනාශ කරලා දාලා කුරුල්ලෝ ටික ගෙනල්ලා කූඩුවක් ඇතුළට දාලා බලන් ඉන්නවා. ඈ ඔව් ඒ වගේම අපි හාමුදුරුවෝ අද වැඩසටහනට පෝරිකාවක් ලබා දීමින් ආරම්භ කරේ අර ප්‍රියන්ත ප්‍රනාන්දු ප්‍රියන්ත කුමාර අර අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ඉංජිනේරුව පිළිබඳව මම හිතන්නේ පාකිස්තානයේ සාමාන්‍ය ඇඟලුම් කම්හලක සාමාන්‍ය අධිකාරිය එතුමාගේ කතන්දරේ ඒ කතන්දරේ එතුමාගේ පුතාට මම දැක්ක අපේ හාමුදුරුවනේ සමා මම හිතන්නේ ඔබ වහන්සේගේ සමාජ දලාවද මට මතක නැහැ දාලා තිබ්බා වෛරෙන් වෛරේ නොසන්සිදේ අවෛරෙන් සංසිදේ පුත දීගායු දුරබන්නු ළඟ නොබලනු කියලා පුතාට මේ තාත්තා කියන වගේ ප්‍රකාශයක් අපේ හාමුදුරුවනේ ඒකත් ඉතා සංවේදී නේද මේ කාලියකින්නගේ කතාවට හොඳ පුණ පූර්ණයක් නේද ඔව් අනිවාර්යෙන් මොකද ඒකට වෛරය අපි ජාතියක් විදිහට අපි මේ පැත්තෙන් කරොත් එහෙම ආයි මේ පැත්තෙන් වුණොත් එහෙම අපි ජාතියක් විදිහට ඊළඟට අපි ලංකාවේ ඉන්න මුස්ලිම් ජනතාව දිහා හරි කවුරු හරි දිහා හරි අපි වැරදියට බලන්න පටන් ගත්තොත් ඒක අපි ජාතින් අතර ඇති කරගන්න ප්‍රශ්නයක් වෙනවා ඔව් දුර බලන දුර බලන්න ඕනේ කියන්නේ අපි එක දෙයක් නිසා ළඟ බලලා ප්‍රශ්න හදා ගන්න නෙමෙයි දුර බලලා සමගිව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මොද ලෝකයක් විදිහට අපි දැන් මේ යන රටාව තුල අපිට එක්කෙනෙකුට විතරක් එක රටක ජාතියකට විතර ජීවත් වෙන්න බෑනේ හැමෝම එකට ජීවත් වෙන්න ඕනේ. එතකොට අපි මේක ඔළුවේ තියාගෙන පාස්කු ප්‍රහාරය හරි වේවා මොකක් හරි එක්කෙනෙක් දෙන්නෙක් කරපු වැඩක් අපි ඔළුවේ තියාගෙන චාමික ඒ වෙනුවෙන් අපි තා මිනිස්සෙක් දිහා බලන්න පටන් ගත්තොත් ඊළඟට වෛරය ඇති වෙන්නේ අපි අතර. අපි අතරයි මේ ප්‍රශ්නේ ඊළඟට උද්ගත වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන ඇත්තටම මේ හොඳම දේ තමයි ඒ දරුවෝ ඒ කාන්තාව ඒ අය මම දැක්ක ඒ අය කියනවත් මේ සමාජ ජාලා වලින් මේ කරන දේ නවත්තන්න මේක අනවශ්‍ය විදියට මේ සමාජගත කළ අවධානයට යොමු කළා වගේම මේක අනවශ්‍ය මාකට් එකක් මේකට දෙන්න හදනවා මේ වැඩෙන් වෙනම කණ්ඩායමක් මේකේ සමාජ ත්‍රස්තවාදීන් අවදි කිරීමක් කරනවා මෙතර ත්‍රස්තවාදී ක්‍රියාවන් නැති වුණාට ත්‍රස්තවාදීන් අවදි කරනවා මේ අනවශ්‍ය ප්‍රසිද්ධියක් නිතරම නිතරම දෙන්න ගැනීම තුල ඒ වගේ අයට අනුබල දීමක් කරනවා. ඉතින් ඒ නිසා චාමික මං කියන්න හැදුවේ අපි මිනිස් වශයෙන් ඇත්තටම අපිට ගෙවන්න වෙලා තියෙන අපි අනිත් මිනිස්සුන්ටත් ඒ වගේම සත්ව ලෝකෙටත් අපි කරන විනාශ විපත් දැක්කට පස්සේ හරිම ඛේදණීයයි චාමික මට අලියැත්තු ගැන ආපහු කියන්න අවශ්‍යයි. මොකද දැන් වඳුරු වගේ සත්තු ගත්තත් අපි එච්චර ගණන් ගන්න නැහැ මේ වඳුරු රිලව් එහෙම කියලා නිකන් අපිට. නමුත් ඔවුනුත් අපි වගේම ජීවිත ගත කරපු මනුස්ස ලෝකවල ඉඳපු ඒ වගේම තමයි බුදුහාඳුරංග දේශනාව තමයි චාමික මේ තිරිසන්නු වෙන්න හරි ලේසි. ඒකට මේ පිං කරන්න අරෝ මේවා අවශ්‍ය නැහැ. අමාරු මිනිස්සෙක් වෙන්න දෙවි කෙනෙක් වෙන්න බඹලෝය. ඒකට තමයි කරන්න දේවල්. හැබැයි තිරිසනෙක් වුණු කෙනා තිරිසනෙක්ම වෙවි 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 උද්දිකටම උපදින්න පුළුවන්. එයාට ඒකට ආයේ අමුතු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඒ භවයේම ඒ ආත්මෙම අඳුරෙම ඒ තැන්වල උපදින්න පුළුවන්. හැබැයි අපිට තමයි තියෙන චාමික ඒ තිරිසං ආත්ම වලින් මිදෙන්න අපායෙන් මිදෙන්න සතර අපායෙන් මිදෙන්න බුද්ධිය වඩවලා කුසල් පින් කරගෙන අපිට අඩුම තරමේ මනුෂ්‍ය ලෝකේ දිවි ලෝකයකවත් උපදින්න අවස්ථාවක් හදා ගන්න. අපි හඳුන එතකොට අපිට මෙහෙම වෙන්නේ. දැන් අපිට මනුෂ්‍ය ලෝකෙ ඉන්නේ. ඔව්. අපි අපිට මේ තිරිසං ලෝකෙට යන හැටි ලේසි. හරි ලේසි. මොකෝ ආත්ම කරන්නේ. තිරිසං ලෝකෙට ගියොත් මනුෂ්‍ය ලෝකෙට එන්න බෑ. ඒක තමයි දේශනාව.
ඉතින් එතකොට කර්මය යෝනියක කොටගෙන තියෙන්නේ ඒ කර්මයම අපිට සකස් කරනවා ඒ කර්මයම නැවත ඒ තැනම උපදින්න අවශ්‍ය කරන මේ ජනන ශක්තිය හදනවා ඈ හැබැයි අපිට මෙතන ඉන්න අපිට ආයි ජනන ශක්තිය හදන්නේ මනුස්ස ලෝකේ ඉන්න නෙමෙයි ඒක තමයි වෙනස අපි පවුකම් කරගත්තොත් එහෙම අපි පහලට වැටිලා තිරිසන් ලෝකවලට වැටෙනවා ඉතින් මට අලියත්තු ගැන ජාමික වචනයක් කියන්න ඕනේ ඒක තවත් සංවේදී මම දැකලා තියෙනවා ඉතින් ඇත්තටම මම ස්වාමින් වහන්සේලාගේ ගිහි ඇත්තන්ගෙන් ඉල්ලා සිටිනවා ඔය අලියත්තු වගේ සත්තුන්ට ආදරෙන් සලකන අය ඉන්නවා ඒ අතරේ තමන්ගේ රදල බව පෙන්වන්න සල්ලි තියෙන කම පෙන්වන්න ඈ අලියතුන් වේවා තවත් බොහෝ සත්තු මේ බොහෝ අය ඉන්නවා ඉතින් තමන්ගේ රදල කම පෙන්වන්න චාමික මෙවුන් ගෙනල්ලා බොහෝම නොවින්දිනා දුක් ඉඳලා ගහලා හෙල්ල වලින් ඇනලා දන් වැල් වලින් ගැට ගහලා ඒක ඒ ආකාරයෙන් වලම් පුදුමාකාර දුක් මේ සත්තුන්ට දෙනවා මම පහුගිය ටිකේම මෙව අධ්‍යනය කළා මට හිතුන එකාතකින් බැරි වෙලා හරි අනාගතේ මට පන්සලක පෙරහැරක් පින්කමක් කරන්න හිතුනොත් අලියෙක් ඇත්තේ ගේන්නේ නැහැ කියන තරම් තත්ත්වෙට මම පත් වුණා වාහනයක තියලා ඒ ධාතු කරඬුව වඩම්මනවා අලියෙක් ඇත්තේ ගේන්නේ නැහැ කියලා මොකද ඒ තරම් දුකක් ඒ සතා අපි වෙනුවෙන් පෙරහැරක යන්න විඳිනවා ඔව් සමහර ඇත්තෝ එහෙම ප්‍රාර්ථනාවම තියෙන බෝසත් ඇත්තෝලු නෑ මං හිතන්නේ නැදුම් ගොමුවේ අස්තිය මං හිතන්නේ නේද ඒක පාරමිතාවක් වගේ මේ පාරමිතාව එහෙම පාරමිතා පරණ බෝසත්තු වගේ හස්තින් ඇත්තෝ ඉන්නෝ නේද නමුත් ඒ සතත් මිනිස්සු කොච්චර වද දෙනවද අපි අභ්‍යන්තරයේ දන්නේ නැහැනේ පෙරහැරක ලස්සනට යන ආකාරය විතරයි ඒ සතාට එහෙම අත්දැකීමක් නොවෙන්න පුළුවන් නමුත් චාමික අනිත් සත්තු බොහොම දුක් විඳිනවා ඒ නිසා මම සමාජයෙන් මේ වෙලාවේ මේ කතාව කියලා ඉල්ලා සිටින්නේ සත්තුන්ටත් ආදරය කරන්න නේද කාලැන්දල ඉන්නා වගේම අර තව කිව්වා වගේ මම අර පරිසර හානිය ගැන කියද්දි චාමික ඔය පියන් වර්ග රබර් බෑන්ඩ් වර්ග ඔය විවිධ දේවල් මේ පරිසරයේ ඉන්න සත්තුන්ගේ අපි සිවුම්ව දැකලා නැහැ දැන් ඔය සිරිපා අඩවිය මම දැක්ක අවාරේ සිරිපා අඩවියට වැස්සට පස්සේ අර ඔක්කොම කුණු ගොඩවල් ඔක්කොම ඇවිල්ලා අර පඩිපෙල් දිගේ විශාල කඳු වදියට ඉතින් ඒව සත්තුන්ගේ පරිසරයේ සත්තුන්ගේ අපරාධේ හොටවල වැටලිලා බෙල්ලට වැටිලා කකුල්වල පැටලිලා සතු අපරාධ විවිධ කුරුල් විශේෂ විවිධ දේවල් මැරෙනවා. ඉතින් ඒ නිසා මේ මරාගෙන කරන සතාම නෙමෙයි. ඈ සියලු සත්වයෝ ගැන චාමික අපි මේ වෙලාවේ කල්පනා කළ යුතුයි කියන පණිවිඩය මම ප්‍රකාශ කරනවා. හොඳයි මම හිතන්නේ අපේ හාමුදුරු අවසානයේදී සමාලෝචනයකට එළඹෙමින් අපිට ශාන්ති යකින් අපි වැඩසටහන හමාරා කරගෙන කියලා අපි විශ්වාස කරනවා. මේ දේශමාන්‍ය යාළු විජයරත්න මෙතුමනි බොහෝ මේ අන්තවාදී ආගම් වලින් මේ නූතන ප්‍රශ්න වලට පිළිතුරු තිබෙනවාද මේ ලෙඩ රෝග වලට වසංගත වලට කොහොමද බුද්ධ දර්ශනයේ මේක විස්තර මේක ඔබතුමාගේ අවබෝධයක බෙදුද මේ සීල කාරණාවටත් ඔබතුමාගෙන් පිළිතුරක් මා බලාපොරොත්තු වෙනවා. ශාමික ලෙඩ රෝග වලට කරක් නෙවෙයි. සෑම ප්‍රශ්නයකටම මේ අන්තවාදීන් ප්‍රතික්ෂේපන කාලයක් අපේ යනවා. ඒක සමස්තයක් ඇටියට. දැන් මේ ලෙඩ රෝග සම්බන්ධව දැන් අපේ ડોක්ටර් කියවන්නේ නේ කරන්නේ නයිජීරියාවේ යා මේ අන්තවාදී අදහස් නිසා දැන් ගෝ මන් දැකලා දැන් පත්‍රවල ලෝකට ගිහිල්ලා සම්මුලෝර ගිහිල්ලා ඇත්තම අපිට ඇත්තම ඉටිටි chance එකක් තියෙනවා බෞද්ධ හැටියට. අද අපේක ආගමක් නෙවෙයිනේ. මේක දර්ශනය. බුද්ධ දර්ශනයේ ඉන්න පුද්ගලයාට ඊට වැඩිය ආරක්ෂාවක් තියෙනවා. ඔය කියන අන්තවාදී අදහස් වල දරණෑන්ට වැඩිය. මොකද බුද්ධ දර්ශනය තුල පළවෙනිම දේශනා කරන්නේ පංචශීල් පද පහ තුල. පංචශීල් ප්‍රතිපත්තියත් එක්ක ඉන්න පුද්ගලයාට දැන් ඔබතුමා කිව්වා නිර්මාංස මස් මාංශ කෑවම ඇති වෙන ප්‍රතිශක්තිකරණය සම්බන්ධව වෙන සිදුවීම් විද්‍යාත්මකව. එතකොට බුද්ධ දර්ශනය තුලත් අපි කතා කරන ප්‍රාණඝාතයක් ගැන අපි කියන ප්‍රාණඝාත මස් මාංශ වෙළඳ පොලෙන් ගන්න එපා. ඒ තියෙන ඉල්ලුම්බට සැපෙවීම එතෙන්දී ප්‍රාණඝාතයට අනුබල දීමක් කියන එක අපි මෙතෙන්දී පැහැදිලි කරනවා. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේගේ පළවෙනි වැටේදි පෙන්නවා එයා සමානවම මොකද ඒ විෂ මස් ඒ විෂ වෛරයෙන් ක්‍රෝධයෙන් මරණ සත්තු අපි ඒවා අනුභව කරාම ඒ තුල අර ලේ ධාතු අපිරිසිදු වීම තුලින් අපි ඒ ආයුවන්න සපබල ප්‍රඥා විනාශ වෙන ආකාරය. එතකොට ඒ තුල කවදාවත් මේ අන්තවාදී අදහස් තියාගෙන ඒ අන්තවාදී අදහස යන්න ඕනේ නියම දර්ශනයක් එක්ක. මොකක්ද දර්ශනය? දර්ශනය නිර්මාංශ වෙන්න. දේශීය ඖෂධ පාවිච්චි කරන්න. ඒ තුල පුද්ගලයෙක් මේ වැක්සින් එක ගහන්න නැහැ කිව්වොත් අපිට යම් කිසි ඔළුව නවන්න සිද්ධ වෙනවා ડોක්ටර්. තේරෙනා කියන එක. ඒ දෙකක් නැතුව මේ අන්තවාදී අරෝමයේ අදහස් තුල නෑ අපි වැක්සින් එක ගහන්න නැහැ අරෝමයේ කිව්වට ඉතින් එතන මං හිතන්නේ
ප්‍රතිපලයක් ගන්න පුළුවන් වෙයිද කියලා ශාමික මහත්තයා. සභාවතුමා කිව්වට මේ ආගමයි දහමයි අතර වෙනස බොහෝ දෙනාට පැහැදිලි නෑ. ආගම කියන්නේ ආගම කියන්නේ දහමටනේ. ආගමයි දහමයි කියන්නේ දෙකක් කියන කාරණාව පැහැදිලි නෑ සභාවතුමා. මම දැක්කා සමාජ දලාවක පැහැදිලි කරලා තියෙනවා මාළු ටැංකියක ඉන්න මාළුවෙක් තමයි මාළු ටැංකියක හිර වුණු මාළුවෙක් තමයි ආගම. ආගමික මේ ඉගැන්වීම් වලට හිර වුණු මාළු ටැංකියක ඉන්න මාළුවා. ජලාශයක සමුද්‍රයක මහ මොහොතක ඉන්න මාළුවා තමයි දර්ශනයක ඉන්න දහමක් අධහනෙක මාළුවා හරියට මහ සාගරයක ඉන්න මාළුවෙක් වගේ මාළු ටැංකියක හිර වුණ එක්කෙන ආගමක් අධහන පොඩි පරාසයක දැක්මක් විතරයි තියෙන්නේ. මම හිතන්නේ ආගම දහම අතර වෙනස මම සබාවෙත්තුම අපිට තවදුරටත් පැහැදිලි කරගන්න. ඕනේ නැහැ ඔබතුමා හරි. ඉතින් ඒක දෙක එක අද ලෝකේ මේ ලෝකේ පිරිහිනකොට වෙන දෙන සිදුවීමක් ඔබතුමා කියන්නේ. ඉතින් අපි බුද්ධ දර්ශනේ මන්නම් දකින්නේ බුද්ධ දර්ශනේ තමයි ඔබතුමා සමාන කළ මහ මුදේ මාළුවෝ. ඒක පහ මම හිතන්නේ ඒක පහරාදා සූත්‍රය නේද? ඔය ඒතොර අද දැන් බුදුහාමුදුරෝ ජීවමානව ඉන්න කාලේ තාගම් 62ක් තිබුණේ. 64ක්. 64ක් තිබුණා. නමුත් ඒ 64ක් දැන් කෑලි වලට කැරිලා ඒවෙන් තමයි දැන් මේ 2500ක් ගිහිලා දැන් අන්ත ආගමික දැන් ඒවා මේ රටේ තියෙන වාණිජ ලෝකෙටත් අහුවෙලා ඉතින් එක එක විදිහට එක එක ආකාරයෙන් අර අමානුෂික මේකක් එක එන දෙයක් ඕක තේරෙනා කියන එක. නමුත් ඔගේ බුද්ධ දර්ශනය තුළ අපි හරියට අවබෝධයෙන් කල්පනා කරොත් ශාමික මහත්තයා අපිට මේ සියල්ලටම පිළිතුරු තියෙනවා. නමුත් අපි මේ භෞතික විද්‍යාවත් එක්ක භෞතික සැප සම්පත් එක්ක මේ යන්නක මේක රාගාධික ලෝකයක්. හරි. මේ රාගාධික මේ ලෝකෙක තමයි මේ ආධ්‍යාත්මික පැත්ත සම්බන්ධවත් මේ බුදුවරේ බිහි වෙච්ච නිසා බුද්ධෝත්පාද කාලෙක ඉපදිච්ච නිසා අපිට මේ අහන්න ලැබිලා තියෙන්නේ. එතින්දි තමාගේ සිත අනිවාර්යයෙන්ම පාලනය කරගන්න ඕනේ. තමාගේ සිත පාලනය කරන්න තමයි මේ වගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා මෙතෙන්ට ගෙනල්ලා මේ බුද්ධ දර්ශනය කියන බුදුහාමුදුරු දේශනා අන්තවාදී නොගී මේ අෂ්ටලෝක ධර්මය තුල තමන්ගේ ජීවිතය හරියට සකස් කරගෙන ආයුත්තේ කෙසේද ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ මිනිසෙක් වෙන්න අමාරුයි නමුත් මිනිසෙකුට තිරසනෙක් වෙන්න ලේසි නේද අපේ යන්නේ හොඳට පැහැදිලිව තේරුම් ගන්න මොකද මිනිසෙක් වෙන්න බෑ කන කැස් බෑවා විය සුදුරේ ආසබල්නා සමානයි මිනිස්සෙක්. ඒ නිකම් මිනිස්සෙක් වෙන්නත් බෑ. බුද්ධෝත්පාද කාලයක මිනිස්සෙක් වෙන්න තවත් බෑ. ඊළඟට බණ අහන්න පුළුවන් වක පරිසරයක මේ ඉපත්ති ලබන්නත් බෑ. පතිරූප දේශවාසෝච. ශාසනෙට ඇතුල් වෙන්නත් බෑ. ඉතින් ඔය සේරම දුර්ලභ අවස්ථා මේ භවයේ නෙවෙයි. මේ ආත්මෙ නෙවෙයි සංසාර ගමනේ දුර්ලභ අවස්ථා. නේද අපි හඳුනන්නේ? ඒක නිසා පැහැදිලිව තේරුම් ගන්න සසර බිය තියෙන කොටස් වශයෙන් මේ කතා කරන මට තියෙන නොදන්න සසර බියක් තියෙන්න පුළුවන්. නමුත් අපි දන්න මුවක රාමු තුල මූලික සසර බිය ආවෝද කර ගන්න ඕනේ. ඒ ආවෝද කරගත්තා නම් ඔය වගේ ආගම් වලට බැඳෙන්නේත් නැහැ. ඔය වගේ මූඩ අදහස් කියන්නේත් නැහැ. භෞතික සම්පත් තුල අපි අනිවාර්යයෙන්ම එයින් එළියට යනවා නම් ආධ්‍යාත්මික සුවයක් ලබන්න ඕනේ. ඒ වගේම අපේ රටේ දේශීය ඖෂධ වලට මෙතුමා කියනවා වගේ තුන පහ ටිකට හරිද එදින ගියාම මෙතුමා අපේ ස්වාමීන් වහන්සේ ලෝකෙට ආදර්ශයක් දෙනවා වසවිෂ නැතුව නේද අපි හඳුන්නේ. ඉතින් මේවා සේරම ඒක රාශි කරන්න දැන් මං හිතන්නේ මේ ගිය දවස් ටිකේ රජය සම්පූර්ණ උත්සාහය ගත්තා රසායනික පොහොර සම්බන්ධව. ඉතින් අඩුපාඩු මම දැක්කා. මොකද අපි මොකද මම ඇත්තාව ඇත්තාතේ මම අවුරුදු 10 12 ඒ ළමයා. නමුත් මැතිනිය ගනපු දේවල් අපි දැක්කා අපේ තාත්තා ඒ පැත්තේ ඒ පක්ෂ කෙනෙක් නිසා මේ කොහොමද මංගල මුනිසික කියන මහත්තයෙක් කරා මම දැක්කා ඒව අර ආල් පුළු දාලා මේ පුළු දාලා අන්න එතන ඒක අසාර්ථකත්ව වෙන්නේ. ඒක යන්න ක්‍රමයක් තියෙනවා. අපිට ඒ ගානට එයාට ආර්ථික වශයෙන් හෝ ඒවා සමාජ වශයෙන් එයාට ඉදෙන්නේ නැති වෙන ක්‍රමානුකූලව එතනින් ඒ වැරදි වැඩෙන් අයින් කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා දැන් මේ රජය ගරන් තිබුණා. ඉතින් ඒක මන් දන්නේ නැහැ කියන්න දැන් සේරම විරුද්ධ වෙලා ඉතින් කවදාරි අලුත් පරම්පරාවෙන් ලැබෙන ළමයි කවදාරි දෙස් දෙවුල් තියයි මේවට විරුද්ධ වෙච්ච හැටි. එච්චරම කියන්න තියෙනවා. සභාවතුමා මේ කියන කාරණාවත් එක්ක දැන් උප්පත්ති නෙව ප්‍රතිපත්තියෙන් මිනිසෙක් වෙන්න කියන කාරණාව මම හිතන්නේ ඔබතුමා වැඩි හරි නිරන්තරයෙන් අපිට කියා දෙන්නේ. උප්පත්ති නෙව ප්‍රතිපත්තියෙන් මිනිසෙක් වෙන්න කියන කාරණාවේදී ඔබතුමා ඉදිරියේදී කරන වැඩසටහන් ශ්‍රී ලංකා අවිංසාවාදී සංවිධානයේ ඉදිරි වැඩසටහන් පිළිබඳවත් අපේ ප්‍රේක්ෂක සෞද්දීන් දැනගන්නට කැමති සභාවතුමා. මේ මම හිතන්නේ යෝන් සංවිධානයේ ගොඩක් වැඩසටහන් ඇස් කරලා තියෙනවා. අපි මේ දහම් පාසල් පටන් ගන්න කලින් ඉන්නේ
ඉදිරියේදී බලාපොරොත්තු වෙන වෘත්තීය පුහුණු පොලිය පොලිසිය ආයතන වල සමුදාවල තව දේශන මාලාවක් අලුතෙන් මේවඬ ඉතින් ඉදිරියේදී මේ දැන් මේ 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 රෝගයත් එක්කයි මේ දැන් පරිසරයත් එක්ක අපි හැප්පෙන්න එපායි නේද හැප්පෙන්න සමා වෙන හැප්පෙනව නෙවෙයි පරිසරය යන විදියට උනේ අපි යන්නේ ඔය හැප්පුණොත් අපි ඉවරයි අපි යන විදියට බලලා ඉතින් අපි මේ වැඩසටහන ඇසගෙන එතකම් බිහිදොර යනවා ගුවන්විදුලි වැඩසටහන යනවා එයරින් අද ගොඩක් මට හතෙන් පස්සේ ගොඩක් අය කතා කරනවා ධර්ම කරුණු අහනවා ඉතින් වෛද්‍ය ගැටලු අමුවා සමාන දලට පුතුමාගේ මෙතුමා කියලා තියෙන ටෙලිෆෝන් නම්බර් එක දෙන්න අපි වෛද්‍යවරු සේරම එහෙම කියලා තියෙනවා පෝෂණ වේදීන් කියලා තියෙනවා ස්වාමීන් වහන්සේලා දේශනා කරලා තියෙනවා ඉතින් ඒ අනුව ඒ අවශ්‍ය අවශ්‍යයන්ට දැනුම් ලබා ගන්න ඒයන්ට අපේ සංවිධානය අර යොමු කරනවා එයරින් තු ඕනෙලාක මට කතා කරන්න ඉතින් හවස කතා කරාම ගොඩක් වෙලා කතා කරන්න පුළුවන් नंबर एस एम एस कर धर्म दान पिटपत बीहर क्लीपीडीना नायक स्वामी हंसे अग्रम पंडित को नायक हम स्वामी वराय समिति हंसे कटोल मेवागे वैद्य वरुंगे इवागे मे आध्यात्मिक कथा मंगता अवसांगी अरार अभी रंगन शिल्पी रोशन राणी निर्मांस मद्रव्य विवाह अंगल प्रतिपाल समाज दकीन दिन सह अन्वागे आध्यात्मिक अभी वैद्युमा गुणगारुक सौख्य सांपन्न जातिया बिहिकरन्नट नूतन परपुरे वग कीम कुमग्द अभी दिवोपियंगे वग कीम कुमग्द अभी सियालोंगे वग कीम युतुकम वग कीम कुमग्द मे पिली बांधव तवसान वशिंग उपतुमागिन दनकनर अत्रम चामिक महात्यो अभी हाँ स्वामीन वांस अत्रम में श्रीलांकीय बौद्ध बहुत रटक अपे रट बौद्धागम एक मेत्ता मुदिता करुणागेन गुणांगोलिंग अभी पोषणे न अभी कुडा काल मंगिताने पलुमेम अभी दिमापीट वगकीमक्तियन हेमागे किम मम दखलतीयन मनुष्य यहा मगट गण उपदिस्तम दीलतीयन विन विन मतवाद धरला विन विन मे आगम हरोगत्ट मे हेमागम कि बलुवे मनुष्यागे आध्यात्मिक गुणवग वेडिकल मानु मानव धर्मयान इहलटगी ये मानव धर्मयान इहलटगीया कि तन तमाय अपे सौख्य रेकुने चामिक महते मंगिताने अपे दिमापियोंट करानतीन होंदमदे तमाय दरुआ वेडेन कोटम मुलदिम दरुआ मानसिक वशें अपे होंदम तत्तकट गन्नो एक गन्नना मंगिताने आगमिक मध्यस्थान हरहा इकने अपे श्रीलांकी दहम पासल तीयनो हेम आगे मे दहम पास मे दहम पास धरव यमुक रातन धरव यमुक अपे मुखद अपे काय दागा जिम्मे काकन अपे काय दपे मनसाधन तनक मानसिक मे उत्पादक स्थान ने काय दागण तीन रूपलावण्य दागण ऊन तन मध्यस्थान मम्मी अपे मनसा दागण स्थान ने ओ मनसाधन हम तन तम आगमित स्थान सामीन महंसे अतु पूजक तुम्लू इन्ना प्रधान मे मनस वर्धने अपे धरुअन एक महिता अपे मऊपियांगे प्रधान वगकीट आगमे मिनसुंगे उलूट विविधाकार विषबीज दान अणि मिनसुंगठ हिंसनेट पत्कर एक आगम कील मम दू आगम हटी मम सामान्य वशे उत्साह दिमापियो विद्यट अभी दर्वा पोषण प्रबल මම හැම වෙලාවෙම කියනවා කියන දරුවා පාසල් ශිෂ්‍යයා පාදක කරගෙන තමයි අපි මේ සියලුම වැඩසටහන් කරන්න ඕනේ. මොකද පාසල් ශිෂ්‍යයා තමයි ගොඩනගන්න ඕනේ. මේ පාසල් ශිෂ්‍යයා මේ සෞඛ්‍ය සම්පන්නව රැකගත්තොත් අපේ ජාතිය එන්න එන්න සෞඛ්‍ය සම්පන්න වෙනවා. එහෙනම් අපි දරුවගේ ආහාරය ගැන අපි දරුවට ටින් බෝතල් කෑම හරි ෂෝටිස් කවල හරි මේක ගෙනියන්න බෑ.
අපේක්ෂා රෝහලේ බෙඩ් ගන්න අඩු කරන්න නම් ඔන්න ඔතන ඉඳලා අපේ ආහාර රටාව හාමුදුරනේ වෙනස් කරන්න ඕනේ. මේ මම හිතන්නේ ජනාධිපතිතුමා ගත්ත හොඳ පියවරක් තිබුණා. මේ කාබනික වගාව මේ සාමින්වාස ඉතාමත්ම ශාස්ත්‍රීය ලෙස මේ කාබනික වගාව කරනවා. ඒක හොඳම කාලීනෝචිතික ප්‍රශ්නයක්. වසන්ත දිසානායක මගේ සහෝදර වෛද්‍යතුමා ඇත්තටම ඒකට ලොකු උත්සාහයක් ගත්තා. මමත් එතුමත් එක්ක සම්බන්ධ වෙලා ගොඩක් වැඩසටහන් වලට එතුමත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් අවාසනාවකට ජාති අවාසනාවකට එතුමත් නැති වුණා. මේ තත්වයන් රැකගන්න නම් අපේ මේ වගාව නැවතත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මාවට කියන්න සිද්ධ වෙනවා. ඒ නිලධාරීන්ට ඒ ක්ෂේත්‍රයට ගිහිල්ලා උපදෙස් දීලා මේක ක්‍රමිකව ගොඩනගන්න ඕනේ. මේක එකපාරට දැම්මම තමයි මේ ප්‍රශ්න සියල්ල මෙන්නේ. ඒ කාබනික වගාව කරන මිනිස්සුන්ට මේක වගා කරන්න අපි අත උදව් දෙන්න ඕනේ. ඒ උපදෙස් දෙන්න ඕනේ. එහෙම නැතුව මේක නන්නත්තර කරාම මේ ප්‍රශ්නේ වෙනවා. වෛද්‍යවරු විදියට අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාව නිරෝගී කරන්න. ජනතාව නිරෝගී කරන්න කිව්වට වෛද්‍යතුමනි මම හිතන්නේ අද දවසේදී අපේ රටක් ජාතියක් හැටියට ආදරය කරන කලාකරුවෝ දිනෙන් දිනම දිනපතා මේ කලාකරුවෝ ඔබතුමා කියන ওই රෝගකාරක නිසා තමයි ඔය ඔවුන්ගේ ජීවිත බිලි ගන්නෙ. මම හිතන්නේ මුළු ජාතියක් රටක් ආදරය කරන කලාකරුවෝ මේ තරම් විදියට මේ වගේ දිනෙන් දින අපි අතරින් සමු ගන්නට වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ ඇත්තම ඔය ආහාර රටා චාමික මාතේ මොකද කලාකරුවෝ කියන්නේ හරි නිතරම බාහිර පරිසරයත් එක්ක ගැටෙන ජාතියක්. බොහොම ෂෝටි ස්කෑම් කන්න සිද්ධ වෙනවා ඒ අයට. දුර බැහැර යන්න වෙනවා. ඊළඟට මස් මාළු පුළුවන් තරම් ඒගොල්ලෝ ගන්නවා. මත් වතුර නොගෙන ඉන්න අයත් ඉන්නවා. ඔය නේද මේ මම මේ ආරක්ෂා වෙලා ඉන්නවා. ඒ අය ආරක්ෂා වෙලා ඉන්නවා. නමුත් මත් වතුර වුණත් පාවිච්චි වෙනවා වැඩි වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඉතින් අපි ඒ කලාකරුවෝ අපි ආරක්ෂා කරගන්නවා. අපේ ජාතිය ගොඩනගන්න කොටසක් තමයි මේ කලාකරුවෝ කියන්නේ. අපේ මනස වර්ධනය මම කියුවේ මානසික මට්ටම් හදන්න මේ මනස හදුවොත් තමයි මේ ජාතිය රැකෙන්නේ. මේ මනස දැන් ඉන්නේ වෙනසිලා ඉවරයි. ඉතින් මේ මස් මාංශ කරුණෙනුත් අපි කරගන්නේ ඕකනේ. මම ඉස්සෙල්ලා කිව්වා ස්ථූල භාව වැඩි කරගන්න, දිය වැඩියා වැඩි කරගන්නවා, රුධිර පීඩනය වැඩි කරගන්නවා, කොලෙස්ටරෝල් කියයි ජාතිය එන්න වැටිලා ඉවරයි දැන්. ඉතින් මේක නවත්තන්න නම් අපි සාමාන්‍ය දැන් ජාමික මහත්තයා දැන් ගිය අවුරුදු වල අපේ ගෙදර ගෙවත්ත හදාගත්තානේ. දැන් ඒකත් නැතර නැති කරගෙන න්‍යායසරියක්. මම කියන්නේ දමාපියන්ට මන් දෙන උපදේශය තමයි මේ ගෙවත් අපි නැවතත් ගොඩනගා ගන්න. ඔව් ඒක හදන්න නැහැ ඉන්නේ ඔමිසොන් ප්‍රවේදේ හිසෝසන්. ඒකට පොඩි විහාරි වෙලාවක් දීලා තමන්ගේ ආහාරය තමන් පොඩ්ඩක් සකස් කරගන්න උත්සාහ කරමු. රාත්‍රී ආහාරය ගැන හොඳ අවධානයකින් ඉඳිමු. පැණිබීම අයින් කරමු. සුදුහල් කියලා අර සම්බ මේ සම්බ කියලා කෑම අඩු කරමු. අපි ගමු දේශීය ආහාර වලට තැන දෙමු. ඒව වගා කරමු. හොඳම ආදර්ශය අපේ හාමුදුරුවෝ. එහෙමයි. කුබුරු යායවල අස්වද්දලා තියෙනවා. ආ. ඉතින් මං කියන්නේ ඔය ක්ෂේත්‍රයේ ඉන්න මිනිස්සු ඇවිල්ලා බලන්න. බලලා අපි මේකට උදව් කරමු. උදව් කළා මේ ජාතිය රැකගමු. වෛද්‍යරු විදියට අපි මේ බෙහෙත් වටෝරු ලියලා ඉඳලා වැඩක් නැහැ. මං කියන්නේ ඒක ජාතිය රැකගන්න නම් මේ ව්‍යසනේ නවත්ත ගන්න ඕන. අපේ ආහාර රටාව ගැන අපි නැවතත් මං කියන්නේ කුස්සියට යන්න කියලා. කුස්සිය කියන්නේ අර සම්ප්‍රදායික කුස්සියල. නමුත් යන්න ඕන තැන්වලදී අපි යන්න ඕනනේ චාමික මහත්තයෝ. මොකද ආත්තම්මා අපේ ගියේ නෑනේ ජිම් එකට. ආත්තම්මගේ බොඩි ෂේප් එක තිබුණානේ. ශක්තිය තිබුණානේ. රූපරාවන්නේ තිබුණානේ. ඔය මොකක්වත් නැති වුණ නෑනේ. ඒ මොකද? හොඳ ආහාර ගත්තා. හොඳ මානසික මට්ටමක හිටියා. කුඩුම්බිය නැත්තම් පවුල තුල හොඳ සමගියක් රැකුණා. නාන්න ගියාම බාල්දිය ගන්නම් මෙහෙම දා. ඔව් නෑ මං කියන්නේ නෑ. ඔව් මම කියන්නේ නැවතත් අතෙන්ටම යන්න කියලා. නමුත් අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවනේ. අපි ඒක කරමු. අපේ ජාතියේ වින කරන ප්‍රධානම දේ සීනි. අනිත් එක පාම් පිටි. අනිත් එක ලුණු. අනිත් එක මිරිස්. ඔන්න ඕවා අඩු කරගමු. මට දෙමාපියන් දෙන්න දින උපදේශය ඔබ තමයි හම්. ඒවක් ගම් මේ දවස් වෙලඳ පොලේ ගණන් හින්ද අඩු කරගන්න වෙනවා. අඩු කරගන්නත් වෙනවා. මං හිතන්නේ ඕක නැතර නැති වෙනවා නම් හොඳයි. පිටි කියන එක නැතර නැති වුණා නම් හොඳයි. පිටි පානය කිරීම. ඔය මිල්ක් එක. මොකද මේ රටේ විතරයි ඔය ව්‍යසනයක් තියෙන්නේ. ඔව්. දැන් ව්‍යසනේ වෛද්‍යතුමනි අපි අවසාන වශයෙන් ඔබතුමාගෙන් අනිවාර්යෙන් මේ අපේ ප්‍රේක්ෂක හිතවතුන් බලාපොරොත්තු වෙන මේ ඔමික්‍රෝන් ප්‍රභේදය අපිට ලොකු තර්ජනයක් වෙනවද නැද්ද කියන කාරණාවට පිළිතුරක් දෙමින් අවසාන වශයෙන් දෙන පණිවිඩයක් දැනගන්නට කැමතියි. ඇත්තටම මේ චාමික මහත්තයෝ මේ මොකද මේ අපට මේ පොඩිම සුද්�ර ජීවියෙක් නැත්තම් අප 60වත් නොපෙනෙන ජීවියෙක්ගෙන් අපේ ජීවිත සම්පූර්ණයම අඩා කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි ජනතාවක් විදියට අපි අපිගේ සෞඛ්‍ය රැකගන්න මගේ වගකීම මම ඉෂ්ට කරමු. මොකද එහෙම වුණොත් ජාතිය වගකීම වෙනවා. මේක ප්‍රවර්ධනය නැවතී. එහෙමනම් දෑත් දෙක ආයි මං කියන්නේ ආයි දෑත් සෝදමු. හොඳ හැටි නිසි ප්‍රමිතියෙන් යුතු මුඛාවරණය අනිවාර්ය කරමු. දුරස්ථතාවය තියාගමු. අනවශ්‍ය ගමන් බිමන් වලින් සංචරණ සීමා කරගමු.
අපිට අවශ්‍ය වෙන අපේ අනන්‍යතාවයේ තියෙන දේශීය ආහාර රටාවකට යමු. ඒ කියන්නේ ප්‍රතිශක්තිය වැඩි වෙන මස් මාංශ කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. ඒ නිකන් බොරු මත විතරයි. මේ මස් මාංශ වලින් නෙමෙයි අපේ ප්‍රතිශක්තිය මෙතෙක් කල රැකුණේ මේ කුළුබඩු ටිකෙන්. මේ කුළුබඩු ටිකට දෙහි ඇඹුල් කුළුබඩු. දෙහි කුළුබඩු මේ විටමින් සී මේ පළතුරු බලන්න අපේ ශ්‍රී ලාංකීය පළතුරු ටික බලන්න. ඔක්කොම විටමින් සී බහුල ආහාර මේ පළතුරු ටිකක් හාමුදුරනේ තියෙන්නේ. පොල් වතුර මම ওই වැඩසටහනක වෙනම කතා කරා හාමුදුරනේ පොල් වතුර ගැන. දියබත්. ඔව් දියබත් ටික දැන් බලන්න මේ තරුපයි හෝටල් වල බුපේකේ තියෙන දියබත්. ඕක ගෙදරනේ වෙනදා හාමුදුරනේ. ඉතින් මට ෆයිට් කරනවා B12 ප්‍රශ්නෙට. ඉතින් ඉස්සර මිනිස්සුන්ට B12 තිබුණානේ. මස් මාළු වල ඉස්සර මිනිස්සුන්ට B12 ආවේ අනිගරම ඊල්බත් වලින්. ඉතින් ඒ හැමදේම පල් කළා ගන්නා සියලු මාර වල B12 තියෙනවා. සමහර දේවල් වැඩෙනවා. ඉතින් ඒ වැඩෙන ඊළඟට ડોක්ටර් මේ මුරුංගත් මුරුංග ගහ මුරුංග කියන්නේ හාමුදුරනේ මුරුංග කියන්නේ දිව්‍ය ඖෂධය. දිව්‍ය ඖෂධයක්. ඒක අපිට කොහෙන් දීලාද මේ මුරුංග ගැනත් මම මෙතන කතා කරා මං හිතන්නේ ඇත්තරම යකඩ නැති ළමයෙකුට යකඩ ඉහළම තත්ත්වෙන් දෙන මුරුංග. මුරුංග ගහේ ඉවත දාන කිසිම දෙයක් නැහැ. ඒක ප්‍රෝටීනාගේ හාමුදුරනේ ඉහළම තියෙනවා. ඉහළම ප්‍රෝටීනාගේ තියෙනවා මස් මාංශ ගන්න. පිළිකා නාශකයක්. මේ පොළොවලත් එහෙමයි නේද? ඔව් මම ගියා අවුරුදු පොතු මුල් අප්‍රේල් වැඩසටහනදී මම ගන්නවානේ මුල් ටිකක්. ඔව් ඔව් එහෙමයි හාමුදුරනේ. මොකද මේ අප්‍රේල් මාසේ කරපු වැඩසටහනදී මම ඉල්ලුවා හාමුදුරනේ අවුරුද්දට මුරුංග ගහක් ගෙදර වවමු කියලා. ඒ තරම් වටින ඖෂධයක් ඒක. ඒ කියන්නේ ආහාරයක් වුණාට ඒක ඖෂධෙ නෙවෙයි. කතා කරන්නේ මුරුංග අයියනේ කඩන් වැටෙනවා කියලා ඉස්සෙල්ලම කපලා දානනේ මුරුංග ගහ. මුරුංගගේ ශක්තිමත් බව ගැන කතා කරන මිසක්ක ගුණාත්මක බව කතා කරන්නේ නෑ. ඔව් ගුණාත්මක බව ඉහළයි. කෙසෙල් මොයක් කමු. මේ බඩවැල සුද්ධ වෙන්න ඕන. මේ අපිට තියෙන එන්න දැන් කොලොන් කැන්සර් ප්‍රමාණය වැඩි. අව ඒක නැති ඒ නැති වෙලා දින අපි මොකද මේ ආහාර රටාව ඉදලා සුදු බත් ටිකක් කනවා මොනවා හරි මස් කෑල්ලක් කනවා ඉවරයි මේක එන්න එන්න බ්ලොක් වෙලා කන්ස්ටිපේෂන් කියයි කියන්නේ මලබද්ධය කියයි ඊට පස්සේ තව ටික කාලෙකින් ගෑස්ට්‍රයිටිස් කියයි ඒ වගේ ප්‍රශ්න ගොන්නියක් ඇති කරගන්නවා ඉතින් මේවෙන් යන අපිට මේ පිරිසිදු වතුර ටිකක් දීලා දිනවා මේකවත් බොන්න නැහැ අපේ ජනතාව මේක බොන්න උදේට ජහදරා පිටිකෝපි බොන්න එපා වතුර වීදුරු දෙකක් බොන්න මේ ජාතිය රැකගෙන නම් මේ අපේ ළමා පරපුර අපි රැකගමු. දෙමාපිය විදියට අපි මේ වගකීම හරියටම කරමු ජාමික මහත්තයෝ. එහෙම වුණොත් ශ්‍රී ලාංකීය ජාතිය ඉහළම මට්ටමකට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය සේවාව ලෝකේ ඉහළම සෞඛ්‍ය සේවාව. ඒ ගැන ජනතාව කිසිසේත්ම බිය විය යුතු නැහැ. සියලුම අවශ්‍ය උපදෙස් ලැබෙනවා. ජනතාව විදියට අපි ඒක පිළිපදිමු. හොඳයි. මම හිතන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ පාලක සභික ගාල්ල පැරගන් රෝහලේ සහ ගාල් රුහුණු රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සමන් විජේරත්න මෙත්ත වටාපගේ ප්‍රණාමය ප්රසාදය පුද කරනවා. අද අපිට වටිනා කියන වෛද්‍ය උපදෙස් බොහොමයක් අපිට සමාජගත කරන්නට ඔබතුමාගේ සම්ප්‍රාප්තිය ඉතාමත් වටිනවා. ඒ වගේම ශ්‍රී ලංකා අවිංසවාදී මහා සංවිධානයේ ගරු සභාපති පූජා උත්තම් පූජා මහමෛත්‍රී ධර්ම යාත්‍රා පදනමේ නිර්මාතෘවර දේශමාන්‍ය නිහල් විජේරත්න මෙත්ත මම හිතන්නේ අපි හඳුන්නේ බොහොම එන්න එන්න ලස්සන වෙලා නේද අපි හඳුන්නේ බොහොම නේද බොහොම තාරුණ්‍ය නේද බොහොම ලස්සන ප්‍රියමනාප වෙනමක් අප වංශය ආපු ගාම නේද හිත හොඳෙන් මං හිතන්නේ නේද හිත සැහැල්ලුව මං ඉතින් හිතුව ආයිරකාරයටත් ඉතින් පින් දෙනවානේ දැන් කිසේ හරි සේරගෙම අයින් වෙනවද ව්‍යාපාරවලින් බෑ දැන් කරන්න නෝනට දරුවන්ට පාර දී බෑ කියලා හිතන්න බෑ නැත්නම් පුළුවන් අවිසාරෙන් ඉස්සන්න බෑනේ තීර ප්‍රශ්න නෝදේ අයියෝ අපේ නිහල් විජයරත් මෙතන අපගේ ප්‍රණාමයේ ප්‍රසාදය පුද කරන්නේ ඒ වගේම අපේ වැඩසටහන හමාර කරන අපි බාර කරනවා පාදුක්ක හල්බරාව ශ්‍රී නිමලාරාම බෞද්ධ මධ්‍යස්ථාන ආදිපති ඒ වගේම ශාසන සෝබන සද්ධර්ම කීර්ති විශාරද ඒ වගේම සද්ධර්ම විශාරද රාජකීය පඬිත ඒ වගේම තනතුරු තානාන්තර ගෞරව නාම බොහොමයකින් පිදුම් ලැබපු රාජකීය පඬිත විචිත ධර්මගතික වරායයේ සමිත අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ පාදාභිවන්දනයෙන් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදේ අපගේ පුණ්‍යානුමෝදනය පුද කරමින් අපේ හමුදන්ට බාර කරන අද වැඩසටහන හමාර කරන්නට සමාලෝචනයකට ලැබෙමින් ඔබ වහන්සේගේ සුගානීය කවි ගායනාවකින් අවසරය අපේ හඳ. ඔව් අවසාන වශයෙන් චාමික මහත්තයෝ බලාගෙන හිටපු හැමදෙනාටම මම හිතන්නේ මේ රාත්‍රී කාලේ ටිකක් රැ වෙලා තිබුණත් අවශ්‍ය කරන අනුශාසනාවක් ජීවිතය හදාගන්න අපේ වෛද්‍යතුමාගෙන් හැමදෙනාගෙම ඉගෙන අපේ ගොඩක් දේවල් වල මේ විනේ ප්‍රශ්නයක් තියෙන සංයමයේ ප්‍රශ්නයක් තියෙන හිතන විදිහේ මානසිකමය දුර්වලතාවයක් තියෙන අපි අපේ මනස ටිකක් පහත් කරලා හිතන ගතියක් තියෙන. ඒ කියන්නේ අපේ මුරුංග මේ හොද්දට වඩා අපිට වටින දේවල් තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ අපේ පැරණි මිනිස්සු අපි පුංචි කාලවලත් මුරුංගයි බද්දි ජූල් ජූල් කියන එකයි මුරුංග කියන එකයි
ගස්ලබු වලින් හදන විවිධ ආහාර වර්ග ගස්ලබු ව්‍යංජන ගස්ලබු මැල්ලුම් ඔය වගේ කෑවා. ඉතින් ඇත්තටම අපි පුංචි කාලේ පිළිකා ලෙඩක් කියන එකක් අහලා තිබුණා නම් මං හිතන්නේ අවුරුදු ගානකටවත් එකක් අහලා තිබුණේ නැහැ. ඒක අපිට හරි අරුම ලෙඩක් පිළිකාවක් කියන එක. ඉතින් දැන් අපි මං කල්පනා කරනවා ඇත්තටම අපි ඒ තරම්ම මුරුංග කාපු නිසා තමයි අපිට නැත්තේ කියලා. මේ පිළිකා ලෙඩවල තිබුණ නැත්තේ කියලා. මොකද ඇඟ ඇතුලෙන් මේව මරන්න පුළුවන්කම තිබ්බා. ඒ නිසා අපේ ලොකු කණ්ඩික පැත්තකින් තියලා ආපහු අපි අර අතෙන්ට පත් වෙලා අපි තැඹුම් හොද්දක් හදාගෙන මුරුංග ගහේ මුල් ටික ගන්නවා. ඈ ඉතින් මේ වගේ හොඳ ඖෂධීය වටිනාකමක් ඊළඟට ඔය කියන ඔක්කොම අවශ්‍ය කරන එන්සයිම වර්ග විටමින වර්ග ප්‍රෝටීන වර්ග අරවා මේවා ඔක්කොම ටික දුරදාම කෙටි දාම මේ මේ දාම්ලා අරවා මේවා ඔය ඔක්කොම ටික අපි පොල් වතුර ටිකේ මේ හැම එකෙම තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේක තේරුම් අරගත්තේ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා අද අපි ඔය ටික තේරුම් ගන්න නැවත නැවත අපි සමහර අවස්ථාල මේවා විස්තරාත්මකව කතා කරලා තියෙනවා. ඒ දේවල් එහෙම ආරාධනා කරන ගමන් අපි ආරාධනා කරනවා තව දෙයක් විශේෂයෙන්ම චාමික මහත්තයෝ බ්‍රහස්පතින්ද රාත්‍රී සෑම මාසයකම මුල් සතියේ බ්‍රහස්පතින්ද සහ අග සතියේ බ්‍රහස්පතින්ද බදාදාවට මේ වැඩසටහන විකාශය වෙනවා. ඒ වගේම බ්‍රහස්පතින්ද රෑ 10:30ට අපි TNL රූපවාහිනිය තුලින් ඔබව හොයාගෙන එනවා සංසාර වන්දනා සදහම් මණ්ඩපය තුලින්. පැයකමාරක් රෑ 12 වෙනකන් රැඳිලා ඉන්නවා. දැන් අද බදාදා හෙට බ්‍රහස්පතින්දා ඔබට අපිව බලන්න පුළුවන්. හෙට රෑටත් අපි ඒ අපූර්ව වැඩසටහනෙන් හමු වෙනවා. ඒක ඉතින් පින් කොටස ඔබටත් ඒ වගේම අපේ නිහාල් මහත්මයාට අපිට අප්පච්චි කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ සහෝදරයෙක් කල්යාණ මිත්‍රෙක් වගේ එතුමයි එකම කතා කරා. ඉතින් අපිට එතුමාට අපි පින් දෙනවා දහස්වර. අපිට අතීතයේ බොහෝ දේවල් සිහිපත් කළා මම එතුමා එක්ක දුරගතනේ. ඉතින් එතුමාට දහස්වර පින් දෙමින් TNL සභාපතිතුමා සිහිපත් කරමින් හෙට රෑට හෙට රෑ 10:30 ඉඳලා 12 වෙනකන් සංසාර වන්දනා සදහම් මණ්ඩපය බලන්න. ඒකේ විශේෂත්වය තමයි මේ බලන් ඉන්න ශ්‍රාවකයන්ට අපේ වැඩසටහනට එන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම අපි හඳුන්නේ ලබන බදාදාට අපේ දහම් සේසත වැඩසටහනත් ප්‍රචාර වෙන ලබන බදාදා මේ වෙලාවටම බලන්නට බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ දෙකම සිහිපත් කරනවා බදාදාට TNL බිහිදොර නැති බදාදා වලදී හැමදාම දහම් සේසත බලන්න පුළුවන්. ඒ වගේම බිහිදොර තියෙන බදාදාට ළඟම තියෙන බ්‍රහස්පතින්දා ඒ කියන්නේ අද බදාදා නම් හෙට අද බිහිදොර අද රැයට විකාශය වුණොත් හෙට රැයට අනිවාර්යෙන් තියෙනවා අපි සංසාර වන්දනා සදහම් මණ්ඩපේ. මේක සංසාර චාරිකාවක්. සංසාර චාරිකාවක් අපි හැමදෙනාම කරන්නේ මේ ධර්මීය sannivedanaya කරන එකයි විවිධාකාරයෙන්. ඉතින් ඒ ආරාධනාවත් අපි කරමින් ඒ වගේම නිහල් මහත්තයා අපි අර කොරෝනාත් එක්ක අපි කරගෙන ආපු වැඩ කටයුතු ඔය හැමදේම පොඩ්ඩක් නතර වුණා. සමහර දේවල් කරගෙන යන අතරේ ඉතින් අර වැඩිහිටි නිවාසේ කටයුතු කරන්න අපි තැනක් හොයන වැඩේ තාම කරගෙන යනවා. බොහෝ අය කතා කරා ඔබතුමාට පින් සිද්ධ වෙන්න. මැදවැච්චි අම්මා කෙනෙක් ඉන්නවා දිගටම මම ඉතින් කතා කරනවා. නමුත් මැදවැච්චි ගිහිල්ලා වැඩිහිටි නිවාස හදන්න බෑ. මේ මං කොළඹ ඉඳලා ගිහිල්ලා. ඉතින් නමුත් බොහෝ අය කතා කරා සමහර ආරවුල් තියෙන ස්ථාන ගැන කතා කරද්දී ඒවට මම අවධානය යොමු කරේ නෑ. ඉතින් මම ඔබට ආරාධනා කරනවා අපි ඒ ස්ථානයේ බිහි කරන්න අපිට ගැළපෙන තැනක් තියෙනවා නම් ලබා දෙන්න මට කතා කරන්න. ගොඩක් අය චාමික කතා කළා. කතා කරාම සමහර ආරවුල් තියෙන තැන් සමහර රජයේ ඉඩම් සමහර ඒවා මැදවැච්චි ත්‍රිකුණාමලයේ ওই වගේ තැන්වල එක කැලෑබද ප්‍රදේශයේ LRC ඉඩම් ඔගේ විවිධ ඒවා. නමුත් ඒවා ගැළපෙන්නේ නැති නිසා අපි කිසි දෙයකට වචනයක් දුන්නේ නැහැ. නමුත් નિરાවුල් තැනක් මෙහෙම කරන්න පුළුවන් තැනක් අපිට කතා කරන්න 0.71 2.5 0.71 2.5 0.3ට මට කතා කරන්න කියන ආරාධනාවත් කරමින් හැමදෙනාටම තෙරුවන් සරණ අපේ නිහාල් මහත්මයා ඇතුළු හැමදෙනාටම යහපතක් වේවා නිදුක් නිරෝගී චිරජීවනය වාසනා ගුණ භාග්ය වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. බුදු සරණ වේවා සද්ධම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ වේවා.